कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो සරණයි එමන අපි චවත් දම් පරි අයක් මතු කර ගමු මෙන්න මේ විදිහයට ඉමෙහි පංචාකාරයෙහි අවි්‍යාධිනු හෝතිය අධවසින් අවිද්‍යාව ඇතුළු සියරලුම් පරිිසම්පාද ධර්මගෙන දකිනවා නම් මොකක්ද වෙන්නේ අන්න එ අවිද්‍යා විසිට පරිසම්පාදය නිරුද්ධ ෙලා සානයට පක්තිෙන් දැගේ නම් අපි මිඩිසල අපේ පිගතු මේ ගැන ප්‍රශ්න කරක අවස්ථාවක ධර්ම දේශනාකති ගෙටියකද ටෙන් විස්තර කරපු නිසා මෙන්න තවත් දම්කාරණාව ම් වැත හම් ව්‍යාකරණයක් පටිං්ච සෞපපාද නිරෝධන ආකා රටක්ී මෙන්න මේ පටිසාම්පාති නිරෝධන ආකාරට මේවා සමහරයවා සමහරව දරාගන්න බැහැ ධරනයෙන් නැතිවන්න පුළුවන් හැබ දැන ගැනීම මේ දම් ඥානක්හ අවල් සූත්‍ර මෙම තිබුණ යනතිවසය ඔබට ධර්මනය නොවන්න පුළුව එක ප්‍රස්තිය නෑ හැබැයි අවශ්‍යමටික දරාගණ්ඩු ආස්වාදය ආදීනව ඕෝම දකින්නේ කිය ධර්මය දරාග්ඩෝ මේ හුලුවසෙ මේ විස්තරාත්මකෝම ධර්මය පෙන්වාදමින් ඔබට ළංගරල දෙන්න බලාපොෘත්තියනි ධර්ම ඥාණය එතකොට පදවසයෙන් මතක නැතිවුන තබ දන්නවා මෙහෙම දෙයක් සිද්ධවෙන. මෙන්න මෙහෙම තමයි පරිිසාපාති නිරුද්ධයනිි කිය. එන පරිසාපාති නිරුද්ධයන ආකාර රටක් තියන. ය ආකා රටක් අපි කෙටියෙන්නමු සාකච්ඡාකරු. නිධාන නිරෝධයන අවිජ්‍යානි රුද්්‍යචි. දැන් ඒ අටම කියලින්නම් නිධාන නිරෝධේන අවි්‍යානිරුද්ජති. සමුදය නිරෝධේන අවි්‍යානිරුද්ජති. ජාති නිරෝධේන අවි්‍යානනි රුද්ජති. පභව නිරෝධේන අවි්‍යානිරුද්ජති. ඒතු නිරෝධේන අවි්‍යා නිරුද්ජති. ඊළකට පච්චය නිරෝධේන අවි්‍යානිරුද්ජති. ඥානුපපාදේන අවි්‍යා නිරුද්ජති. නිරෝධ උපට්ඨානේන අවි්‍යානිරුද්්‍යති. ැ මේ අවි්‍යා විතරක් ීම හොඳ තේරුන්ග අවි්්‍යාව සංකාර වි්ඥා නාමරපය අදවසයෙන් සියලෝ පටිට් සවපාද ධරම මෙන්න මේ ආකාර රටටයි නිරුන්ද වන් නිරෝධයනු නිවන එනම් මේ නිරෝධයට පත්තයෙන්න්නේ මෙන්න මේ ආකාර අටට අනුකූලවයි එදකට අපි මේ එකෙන් එකට අන්න එක තේරුම් ගන්න. දැම් මේ ධර්ම මේ යාකාරෙන් අපි ඇසුවට අපට ඥානය උපදින්නේ නැහැ මේ සෑම ධර්මයක්ව වෙනවෙනම දකිින්. දැම් මේ අපි ක්‍රමාන්කෝ ලොපට තේන ොද අභිධර්මය කරා ගමන් කරමින් ඉන්න. දැම් බොහෝ දෙනාගේ ඉල්ලීම මත මේ සාච්‍යපාප්පය අවසංගවිට්ට ගමන් අපි හිතාගෙන හිියේ සමති දර්සනාදී භාවනා ගැන එවගේම. නාපාන සතියාදී භාවනා ගැන විග්‍රහයක් කරන්න ඒගනත් විග්‍රහයක් කරන්න ඕෝන ඇැබැයි බොහෝ දෙන ඉල්ලීමත් තියෙනවා පුමුණෝ හේතුවන් නිසා ගැන විච්චනයක් කරන්නේ යන්නේ මේ අභිධර්ම කාරණ මෙව තැනකට දම් හදිසියක් ඇතිව තිීන් එක හේතු තමයි රබි න්ති පරි යති ගැමුට ැමට ධර්මය දින්ද ගැු ගැබරු ගැබරු ධර්ම දන කොට අන්නර මූලකච සතුර ධර්සතය දැන් අහල් අවබෝධ වෙලා ීලි දැන් ඒ ධර්මය තවරටත් විග්‍රහ කරමින් දේශනාවවෙදී තවත් ගැුරු ධර්මකාරණා වැටහෙනවා නමු තීහිට එහා ගෙහිලාර පරමාත ධර්ම දකින්න එනිසාමි තීරණයක් ගත්තා අපි ගවාට මේ භික්‍ෂො තිීරණයක් ගත්තා මේ සච්චපය අවසමනාට පස්සේ සත සතර හති පට්ටාන ධර්ම දේශනාවවසමුණට පස්ස. ඉදිරිදදීතවසති ගේහිපයකින් සච්්‍යපබ්්‍යය අවසංවෙයි මොකද සච්චපබ්බේ කියල ගැන සමස්ත ධර්මීම හරය එතකොට ඒ ධර්මය දේශනා කළ අවසං වනහම රෝප චෛතසික චිත්ත නි්බාන කෙන සතර පරමාර්ව ධර්ම ගැන අභිධර්ම දේශනාවක් අපි පවත් අන බලාපොෘොත්තුවයෙන් එනිසා ඒ ධර්මය බොහෝ දෙනෙක් සොයිමින් හිටපු ත අපිට දැනගන්න ලැබුණේ ඒක නිසා ඒ අභිධර්මයෙක් දේශනා කරදි තව තව ගැඹුරට මේ ධර්මය අපි ගමන් කරන. එතකොටඔට යමක් පැටහෙන්ඩුව එතමයි අභිධර්මය පිළිබඳව අපි සියල්ල දැනගත්තට සියල්ල පසක් වෙන්න ප්‍රච්‍යක්ෂ වෙන්න අභිධර්මය අපිට පුලුවන් සුවිචි පට්ටානය දක්වාම ගෙහල්ල බලන්න ප්‍රත්ථ්‍යය විශ්‍යහාතරකින් මේ පටිසම්පාද චක්‍ර ක්‍රියාත්මකෙන ආකාරේ ලෝකෙ වවසේන් දාසය ලෝකෝතරසයෙන් අට යනදස එහෙම දැනගත්තා කියලා ජානත නා කියන පස්සතු වෙන්නේ ගෙන ප්‍රත්්‍යයක්ෂ ඉන්න ඊට පස්සේ උත්හගණ්ඩ එපා මේ පටි සම්පාද විය අතර කෝමට ප්‍රාත්මකිින් මට මේක දැන ග්ඩගම් ඉවස වන්නේ මේට ගැනගත්නෙන තමන් නිවන්ම ගෝඩන්න බෑ ඔවගේ අදහස්න එක කර ගඩපා මෝහේ අදහ තමන්ට කොරගන්න පුළුවන් ඇන බැරි හැරි ත් අපි මේ ධර්මය රසිඇත්ත එක් අිධර්මය ධාම්කාරා ඔබට පෙන්ල දෙන්නේ තවුරටත් ඔබේ ධර්මඥානය වර්ධනය කරමින් මේ ධර්මය පිළිබඳව තිය බුද්ධදම සංග සීවිදරත්ය පළිබඳ වරුණ ප්‍රසාධ සද්ධ ඉද්‍ර වර්ධනය කර එමන ඇතු ප්‍රශඥ න්්‍ර වර්ධය කරන්න නෙවෙේ සමහරවත්තාව මොකද සමහර ධම්කාරණ පෙන්ල දුන්න කියලා ප්‍රාත්‍යයක් සවෙන්න තිවාපි දන්නවා හැබැයි මේ බඳු ධර්මයක් බුදුරජාණන් වන්ස නැමති මහා සවරයණන් වහසේ දශනා කරල තිය වනේද කියන ස්‍රද්ධ හරරි ෞරණී විශ්වාස එනිස පින්ගතිලි ධර්ම දේශනා කරන්නේ ප්‍රඥා යින්ද්‍රිය මුල්කරගෙන නෙවේ ශ්‍රද්ධ වීරය සති සමාධි ප්‍රඥාගෙන ඉද්‍රිය ධර්ම පහම මුල්කරගෙන තමයි ධර්මය දේශනා කර ධර්මය අවබෝධ කරග ති යුත්තේ ප්‍රඥාන් එක වෙනම කාරණාව නමුත් ධර්ම දේශනා කරනකොට හැමතිස්සම ප්‍රඥාන්ද්‍රී විතරක් මුල්කරගෙන ධර්මය දශනා කළොත් අනික් ඉන්ද්‍රියන් දුරුවල වෙන එනිසා ඉන්ද සමආයියට රැගෙන ඉදනම් හැම ඉන්දයක්ක් වැඩින් ධර්ම දේශන කර්ඩ එකකට කෙනෙටිහි ෙන්න්න පුළුවන් අනි හාමුදුරකටි අපට තේරුන්න්නේෑ. ඕ සම්හරයෝ තේරෙන් නැති වෙන්න පුළුවවා හැබැ තේරුන් හැකගේ ොබ ස්ෝ පිට පත්ඉට වසනෑ. ඔබට එතනින් තේරුම් ගන්න වෙන කරණාවත්ති.ඒකේ දම් කාාරණටික වැට ෙ නැති වන්න පුළුව. හැබයි ඔබට එක වෙන කාරණාවක් වැට නොමුකක් අසරින්වත් වූ සම්මා සම්බුදුපියාන් වහන්සේ අවබෝධ. නොකල කිසිවක් නැත දශනා අනොකල කිසිවක් නැත කියිය එප මනක ංගපේ ශද්ධා වැඩිනු අන්නේ ශ්‍රද්ධා වැඩීම එමතයි ශද්ධයින්ද බලවත්වීම අන්න මග පහසෙන් වටටතාවපු නිස්ත්‍රයක්යෙන නිසා ඉංග්‍රී ධර්ම පහම් වැඩි ආකාරිටඇම ධර්මය දශනා කරම් ඒ බවත් මතක් කරන්්ඩෝල් මොකද නැත්තන් සමහරකයෙන්ට හිතෙන බලන් ඇයි මේ බුදුම සාගත මේ අපට සහරරිට තේරෙන්ද නැත්තර ිසියුම් හම් කාරන්නයි පෙන්න්නා දන්න කිය එඒ යන්නේ කරනාව මත එ ඔබම කල්පනා කරනට සම්මා සබුදු පියාන් වහන්සේ ලෝකයාට විජම්ිටකගේ හොත්ම අිධර්මී දේශනා කළේ ලොකයටට තේරුම්ගන්න පුලනිසා න තමන් වහන්සගේ මහාසාවක්්‍යතා ඥානි පිනුම් කරන්න. එකන බඳු මහා ප්‍රඥාවකින් මේ ධර්මී දේශනා කළේ තුොට. එනිසාම ධර්මය ප්‍රමාධව සවබෝධ කරන සංසාතුක නිදහස් පව යන පනිවිිටිදන්න එතන මහා කරුණාව හොදර තේරුම්ගන්න අභිධර්මය දේශනා කරන මහාකරුණා මුල්කරගෙන මහා ප්‍රඥාවෙන් තමයි ධර්මය දශනා කරන හැබැ මහා කරුණාවේ එගැන සර්වාර්තාන් ඥානීතින අසිරිය ලෝකයට පෙන්වා. එම නැතු ඒධාර්ම කොට්ටා සවබෝධ කරගන්න කෙලා හිතාගරනීම එහෙම වෙන්නේ නෑ සාරිපෞෘධයන් වහන්සේටවත් බැරි වුණ සම්මා සම්බුධපයන්සි දේශනා කරපු ඒ මහා විජාන පිටකයසිරසියක්ම දරාගර දුන්නහන්සතම්මා සම්බුදධ කියාන් සිට ප්‍රඥාවට පහලින් ඉන්නේ තිත පොට උන්න හර අවපු යන්සු මාතයක් විතරයි යන්ති ශාකාරී ඒටිකතම අදරත්තත් මේ අිධර්මය වසෙන් පවත්තාගෙනින්. ඉති ඒ නිසා මේ සමහර දහම්කාරණ ඔබේ සාද්ධ හන්ද වර්ධනය කරන්නමයි දේශනා කරන්නේ නිසා මේ හැම එකක්ම අයියෝ මට මේ එක තේරුන්නේ ර්ගමික තේරුුණැ එක හැම එකක් ම සඇන්ඩ යන්පා එක තේරුමක් නැති වැඩ දුජාණන් වහන්සේ කියෑන මෙවඳ හස්ස තුන් වහස නමක් බව පෙන්වා දඩ සමර් ධම්කාරණ දේශන කර කත මෙහි අට්ටහාකාරෙහි පටි සම්පාද නිරුද්ධති පටි සපා නිරුද්ධති කත මෙහි අට්ට ආකාරයෙහි පටි සම්පාද නිරුද්්‍යති මේ පටි සම්පාද නිරුද්ධව වෙන ආකාර අටක්තිී නමු මො කාර අට කියලා අන්නහනු යට තයි දැක්නේ දේශනා කළේ එක එකට ගැඹරුට ඇන් අමාරුවයි ම සමහර දහම්කාරණ විග්ා කරන යුදධම වෙන්නම කාලයක් ඕෝන එක විග්‍රහ කරන්. එස කෙටි එනමුත් මේ විග්‍රහ කරනවා. නිධාන නිරෝධයන අවිද්‍යා නිරුද්ජතු. මේ දුකෙහි නිධානී දු දුකෙහි නිධානය මොකක්ත. යංගේෙච්ජි දුක්කන් උපජ්‍යමාන උපජති සබ්න්තන් චන්ද මූලකන් චන්ද නිධානන් චන්දෝහි මූලං දොක්කස්සාති. පති. යන්කෙි දුක්කං උපජමාන උපදජදතිී සබන්තන් චන්ද මූලකං චන්ද නිධනං චන්දෝහි මූලං දුක්කස් සාති. එනි යම්කිසි දුකක් උපදිනවාද මේසල දුකට හේතුවෙන්නේ මෙනවෙයි චන්දයයි. චන්දය කියල කිව්හම චන්ද රාගය නෙව මෙේ චන්දය කිව්හම නිවන පිණිස පෞතිනම යෘධතිපාදය නෙවෙයි චන්ද රාගය ගනමී කිය. මොකද ඉර්දිපාද සතර ඉදිපාදෝලින්තින චන්ද කියන ඉරි පාදන ස දුකට කැනන්නන් දුක නිුද්දයන මනිසා එනම් මෙතර පෙන්න නනිමකද යංකකිංච දුක්කන් සම් යන්කකිංචි දුක්කම් උපජමාන උපදජති සබ්න්තන් චන්ද ූලකම් චන්ද නිධදානන් චන්දුවහි මූලන් ක්ක සාටති යනද වශන ඉතන එකටගේ ධර්මය ඒ ප්‍රකාශ වෙච්ච ආකාරය අනුව එක චන්ද රාග කියන වශචෙන් නැති වුනාට සඳහන්ගනි චන්දරාගය ගැන එන අන්න චන්දරාගේ ැන භාගතු නාශි පෙන් ද. එනම් එන්න චන්දරාගේ තමයි නිධාන එනම් මේ නිධානය මේ සසරදුක උදාකරන මේ නිධානය නිරුද්ත කරන අර්ථන් අන්න අවිද්‍යාන රෝධය කියලා කිය එනම් මෙන්න මේ දැන් ඔබ බලන්ඩෝන ගැමුරු දහමක් මෙන්න මෙතඳි පිවිද්්‍යවානය ඒ තමයි මේ අපි තැන් මෙහම හිතුත් හැමතිස්සම අවිද්‍යාවන්දළම තමයි නිරුද්ධවෙන්න කියලා දැ අපි විග්‍රහ කරනුකට අප පෙන්නවා වි්‍යා නිරෝධ සංකාන්ය ද්‍යාතය අශේස ේරග නිරෝධ සංකා නිරෝධයන්දවසෙන්න. හැබැයි තේතුුම හැමතිස්සම අවිද්‍යාව කියන තැනින්දලම නිරුද්දවා කියෙන නව.ඒත අභිධර්මය ගැමුරට ඇන්දෝනස පටටාන ප්‍රකරණය ගැන අපට සියන සීයක් තිය සියට විින්දසම ගානක් තරම් ගැන්න බෑ ඒතේරු ගන්ුල යගි ි ිින්දුව දස ගන කත්න අන්නේ ටි හරි අපි සාකච්චා කරන්නඩෝ නැත්තමගු සමහර ධම් කරණා කිවන වැටහින්නේ එක නිසා හරි ගැමුරුයි දැන් ඔබ ගැමරු ධර්මය ඉල්ලා හිටියි දැන් ස්සරාටන්නේ ගැමරු ධර්මී මිච්‍රකාලයක් චතුරා සත්‍යය පිළිබඳව දේශනා කළ ඇතිිදැ මූරික චතුරාර් සත්‍ය පිළිබඳු පෘතිඥාන දැම් වැඩින්ට තව ගැමරු ධර්මයක් අවශ්‍යයි ඒන අන්නේ ගැමරු ධර්මයට අපි්‍රමාණ ූෝ දැම ප්‍රවි්ටවේ එ අවිද්‍යාව හැමවිට අවි්‍යා අවි්‍යා නිරුදධ සංකා නිරුද්ා කියන ැනිඳලම රුදවෙෙන් නෑ අවිද්‍යා නිරුද්ධවෙන්න පුළුවන් සෑමසීලු ආකාරී මොකදඒ පටිසාපා ධර්ම හේතු ප්‍රත්්‍ය අන්‍යමං්‍ය සම්ප්‍රයෝක්තිකෙන ආකාර හතරට වැඩිනවන එනගේ හතරටම නිරුද්ධවෙන්නත් හැකියාවතින්ට එග හතරම ඒ ආකාර හතරටම සමුදේ වෙනවන එගැන එක තේර මේ ආර හතරට නිරද්දේ තු නිරෝධයෙන් එනම් අවිජා නිරුන්් කරන්න පුළුව අවිජාපච්චා සංකාර සංකාරපච්චා විංඥානන් ගැති වසන් චක්‍රය ඉදියට හේතුවන්ගේ සකස්වී යන වගේම එතකොට එනං ඒ හේතු නිරෝධයෙන් ඒ ක්‍රියාවලි නතර කරන්න පුළුවන් ඒ වගේම ප්‍රත්තිය හේතුවෙන් ඉ හේතුව කියන ඇවිචා ප්‍රතිගන තහා එතකොට මේතක මුල්ලලා අඩුවඩ වසින් මේ පිසාපත්්චක් දෙකක් යන හේතු පච්චය සහ මමුල් කරගන ප්‍රත්‍යපච්චා කිය එතකොට මෙන්න මේ පනිිසාමපාද දැන්ගුවවා ගැමුරුයි අනේ හැකුවේ එක තව ස්තරහාටවෙන්නේ එවා විස්ත්‍ර කරන්න වෙන්නේ පටිසාවපාදය පිළිබඳ විභාංගට ේසනාව සවක ස්රහාට යන්ඩෝ ඒ විභංග දේශනාව මතුවෙන්නේ සිත් පිළිබඳ විග්‍රහයි කොසල සිත් අකුසලසිත් සාාව්‍ය අකු විග්‍රහයි තියක නිසා මෙධර්මීය හරිම ගැුර අන්ඩයන්ඩ මහා සංකීර්ණ වෙනවා නමු අපි උපරිම උස්හ කර ගමු සරල මට්ටමින් හැකි තරම් නිධර්මී තේරුන්ග එතකොට අභज්‍යා පච්චා සංකාරයනතු වසිෙන් ඒතු වසිෙන් හේතුම් වසිෙන් ප්‍රාති වසිෙන් ඒ වගේ සම්පයපත වසියෙන් එකට සමධාමී දන ධර්ම වශයෙන් සහ අන්‍යමන්‍ය වසිෙන් දෙපැත්තක අන්නුවන වසිෙන් මෙධර්මය ප්‍රාත්මකම පසාම්පාති ප්‍රාත්ම එ ඒ විදිහට ම මේ ධර්ම නිරුද්ධ වෙන්නේ එනම් ඒ අන්නේ නිය ඇදරමේ දැක්කනම් අපිට පුළුවන්ගම දය හතර ආකාරක මේ ධර්ම නිරුද්ධ කර දැන් ඒ තැම මේ පින් නන්ඩිය එත නිධ රෝධන නිධාන නිරෝය නිධාන නිරෝය නිධාන නිරෝධයන අවිද්‍යා නිරුද්ජති එන චන්දරාගේ තමයි නිධානී මේ සසතේ මෙන චන්දරාගේ නිරුද්ධ වනාම ඒ මේ ආශවාදය කෙරහි දයෙන කැමැත්තෙන් මේ ඇතිවෙලා තියෙන ඇසුරු කිරීම යම්කිසි ආස්වාදය කැමැත්තිෙන් ඇසුරු කරන ලෝක සත්්‍යයක් මෙන මේ කැත්තිෙන් ආසාවාය ඇසුරු රීම සභවිටව චන්දරාගයකය තන්දය ගැන කැමත් රාගය ගැන ඇසරු කරන ආශවාදය පිණිස එනම් කැමැත්තිෙන් ආශවාදය පිණිස ඇසරු කිරීම ස්වභාවය චන්දරාගේ තිගේ චන්දරාගේ සකස රතින අවිජාතු සහ දෙකීම සම්මිස්වනයක් වස. එනම් බලන්ඩ අන්නේ චන්දරගේ නිරුද්ධ වෙනකොටමකොට වෙන්නේ එහි සම්ප්‍රයුක්ත සහ අන්‍යමන්‍ය ධර්ම වසන් අවිද්‍යාවය තන්ඩාවය නිරුද්දේ එනගන්න නිධානය නිරුද්ධ වෙනකොට අන්න අවි්‍යා නිරුදධ වෙනවා සංකා නිරුද්ද වෙනවා රජෙන් එක නිධාන ල ක ද. මේ පරිිසාපාදැම තව සුද්ධ සිහලෙන්ම කිවත් අවත්තේය න්න මේ පටිසාපාදය කොහෙ නිුද්ද වුණා සල නිරුද්ධයන බවම පෙන්ලද එ නිරුද්ධෙන් ආකාර අටක් තමයි මේ පෙන්නාදී එකට පනිසාපා ඒක මේ පඩිසාම්පාදය පිළිබඳ අවබෝධය ගැඹුරුවෙන්ට ගැඹරුවෙන්ට ගැරුුවන්න මේ රාගදේසම් හෝ දුරු කරගෙන සසරදුකින් නිදහස් සීමේ වේගක් මං වේගේවර්ධනය අප්‍රමාජීව රාගදේශ හෝ දුරුකර ගැනීමේ ඥාන පහළවෙඩගන්න ඉති ඒක නිසා මේ ධර්මය සියවුම්වෙන්න පුළුවන් ගැමරුවෙන්න්න පුළන් හැ කොහමරය අපි තේරුම්ගන්න රුත්සා ගන්නු අපට තේරුම්ගන්න තරුම් ගත හැකි මට පිට. තේරුම්ගන්න බැරි මට් අන්දක්වා දුක්කිණට අවශන දැමකටම තේරුණන් යමක් බැලුව හම තේරුම් ගන්න පුුවන් ේවල්යන අපට ලෝකී බැරි දේවල්ටය බැරිදේවල්ල දුස්සා තරණට ඔන්නේ මට තේරෙන වන මේ ධර්ම මට මන්න මේ මටමට තේරු ගන්න පුුවන් කියලා ඒමටවට තෙරම් ගත කමන්න ඇෑ උදාහරණයක් අපේ මහදි පී නන්ඩියය මෝද පීනන්ඩිහ අපට තේරෙනවා මේ මටවනමට පිහින ගන්න පුලුව. එ එහාට පී නන්ඩිය යන්නේ එතන්ට හිල්ල අපො හෙල්ලේන් වැැවග පීනන්ඩ කියියත් අපට තේරෙනවා මෙන්න මේ මටවට ටයන්න පුළුව. මීට වඩා ඇන්නඩ බැ කිය. ඉතින් එහනම් ඒ ආයුතු දුර කුමක්ද කියලා අපට කියන්න බේ. ඔබට ගොචර ෙන් ෝනික ඔබ දැන ගන්නඩෝන ඔබේ ප්‍රඥාවෙන් කොච්චර දුරකට ධර්මය ගෝචර කරගන්න පුළුවන්. එහෙම තෝරගන්න නැතුව අපි තමක පිහිනුම් දක්ෂය කන්න හොඳ පිනුම් සූරේ එයා පිහිනනෝ සෑහෙන දුරක් තමන්ට එහෙම සගරත්තයක්නෑ හැබැයි අර අනිපුද්ගල පීහින දිාබලාගෙන තමමු ත් තාපන කර මටන් මීදිර දුරපීණන්න පුළුවන් කියලා අනි වාරෙන් ඉල්ල සිද න්න ුව නිසා අන්න එකක පච්චත්තං ේද තබ්බෝ වි්්‍යෝහි තම තමන්ට නැන පමණට අවබෝධ කරගන්න පුළුවන් දුරක් තියෙනවා අවකාශය අතිය නොමේ ධර්මය තුළ. අන්නේ දුරාවකාසය දැනගත්තා නම් අන්න සමන්ට පුළුවන්කම ලැබෙනවා ඒ මට්ටමට දැනකයාගෙන සෑහමටත්වෙන් එහෙම නොව නොත්තෙ වෙන්නේ අර අන්නර ප්‍රශ්න තමයි ගිල්ලමරෙන්ට සිද්ධවෙන්න පුලො. එන්ස අපින්වතුනි මේ ධර්මය සංකීනය සමාර දැන්වති දැන් මේ නිධානට්ටේන සැති පෙන්න්න නිධාන නිරෝධීන් මේ අවිජ්‍යාදුරුව වෙන අවි්‍යාවිතරන්නේ පරිසාපාධර්ම සියලු රුද වෙන එහෙනම් මෙන්න මේ නිධානය නිරුද්ධ වෙනකොට අන්‍යමන්‍ය වසෙන් සම්ප්‍රයුක්ත වශයෙන් යනාදි වසෙන් සෑම සීලු ආකාරයක් ම ක්‍රියාප කේලා මේ අවිද්‍යා නිරුද්ධ ව දැක පැත්තකින් තන්හාාව නිරුද්වෙනකොට තන්හාාව නිරුද්ධ වෙනකොට එතන මෙහා පැත්තට ඉස් පර්සය සිට අ්‍යමන්‍ය වසයෙන් දෙන්න පටන් ගන්න ොකද තන්හාාව දුරු වෙනකොට අවිද්‍යාව පෝෂණය වෙන මාධ්‍යයක් මැත්තුව යන අවිද්‍යාව පෝසරයනිි තන්හාාව තන්හා පෝසණයය අවිද්‍යාවයි නමුත් බේදකේ මූල බල හේතුවවෙන්නේ අවිද්්‍යාව. ඒස හැමතිස්සේම අවිද්‍යා මූර්ත්‍රගෙන තන්හා පවතිනෝ. නමුත් තන්හාාවෙන් අවිද්‍යාවත් ඇඩි එන යම්කිසේ ආකාරකින් තන්හා දුරුව වනට න්දරගගේ දුරුව පරු කලේ. ආවා දෙකර තියන්නේ කමැත්තින් ඇතිිකරගටතාව ආස්වාදය පිළිබඳේ චන්දරගේ දුුවෙනකට මොකද දෙන්න එහිත කැතිෙන් ඇතිිකරගටතාව ඇසරු කිීම දුරුවෙන කරමොකද දෙෙන්නේ අන්න අනනි පැත්තින අවි්‍යා දුරුවෙන්. අවිද්‍යා දුරුණා කෙන අපපහෝ අනි පැත්ට අවි්‍යා නිරද ංකානිරු දකිල සියල්ල නිරද්දලව එන මේ චක්‍රය කොහින් නිරුද්දත් සියල්ල නිවරුද්ධයන. ඒක තමයියට හැත්තා හතරක් සහ හැත්තා හතක්ෂ හතලි සතරක් පටිසාපාද ධර්ම තුළින් අපි දකින්. යාානතුලින් අපිදකි අපට විටිස්සල්ල පැහැදල කරා හැත්තාහ තක් පටිස්සාපාදන යානහ අත ස් සහතරක් පටිස්මපාද ඥානගයි එනම් එන්න මේ ඥානතුලින් විද්‍යාහයන ඔන්ව අතහත්තය තමයි ඉතින් එහනම් පගතුනි නිධාන නිරෝධයන නිධානය නිරුද හමට පිසාපදය නිරද මන් ටවඩ ැබුරු ට එක ස්්‍රධා කරන්ඩයන්නන්නේ තමා ලර සංකීර් වය පුළුවන් නිසාපට එනම් නිධානී කියලකිවේ මේ දුක මුල්ල එච්චේ අිසි නිධානය ද අපිදන්නවා රගයටට රෝගයකට නිධානයක්තිී ඒ රෝගයේ නිධානය අයින්කරේ නැතුව රෝගය මතුපිණින් කොච්චර බිහෙක් කරත් වැැඩක් නෑ රෝගය අවසංගන්නේ නෑ එනං රෝගයේ නිධානයමයි රෝගයා වසංගෙන් එනම් මෙන්න මේ චන්දරාගය නිධානී වසයෙන් පවසි නෝ මේ සකර රෝක සත්‍යම ඉසලත් පැහදිලි කර උප විज්‍යය ම බැලහ වා देखර නදරගේ නිසා ඉති ආර චද ප කමකින් කිය ැලුම වි්‍යය ර එක ඩක් ඒවා ඒතු පල වස එකडකක් සම්ප්‍රයुक्ත අमाන වසිෙන් එක डකක් දෙත්තනම ගමන් කර ධරම ර උපमाකින්ර කන නිසා හයෙනමහत् නිසා වැඩිපුර කන් වැඩිපුර කණ නිසා මහ ෙන වැඩිර මහත්ව නිසා ය වැඩිපුරරනු දිරද මේක හේතු පල වසේ එකට එකක් සම්ප්‍රයුක්ත අන්‍යමන්‍ය වසිෙන් වැඩිු ධර්ම දෙක මේ වගේ අවිජ්‍යා නිසා තන්හාවැන තන්හා නිසා විද්‍යාාවක්නවා යනද වසෙන් මේ ධර්ම එකට එකක් පවතින් මේ අවි්‍යාවය තන්හමේ දෙකේම පොදුසභා විට තමවේ චන්දරග කියලා කිය ගැමරින් ැලවා. ඉති එක නිසා මෙන්න මේ චන්දරාගයකෙන් නිධානය හිතිින් දුරුවෙන්න ඇත්තා අන්න සමමාාද රුද්ධය එහන චදරගගේ නිරුද්ද වනාද එක නිධාන නිරෝධයන එනන් අවි්‍යාන රුද්ජත් ඊළඟට සමුදේ නිරෝධයන අවි්‍යානි රුද්ජතුල සමුදේ සබදේ කියලගෑන දේකම සමුදේ කියල ගැන් හෙමනම් මෙන්න මොකද එයායන් තන්නා පනෝ භයක නන්දිරාග සගත තත්ර තත්්‍රාාව නන්දනී සජතිතා කාමතරන්නා බවතන්න බෝතන්න තම සමමුදේ ඇතන ේ චදරගම තයි වෙන විදිියක දර්බන් තන්නා පෝනො බයක නන්දී රාග සාගතා තර තත්රාගි නන්දන ඒ තැන්හි ඇලි ඇලි ඒ තැන් අභිනන්දනය කරන්න වූ මේ තන්හාාව මේ ඇල්ම අන්න ඒක තමයි සාමුදය එනම් අන්න එතර තන්හාාවගේ නටෙන් පෙන්නනවා ඇල්ම ඇලන ස්වභාව තැ චන්දරාගෙන මේ පදවල අත් ැලූත්යමින්ට වෙනස බැලුව න්දරාගය කියල ගැන චන්ද කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ආස්වාදය පිරිි සඇසුරු කිරී එනන් චන්දරාගය කියන්නේ කැමැත්තිෙන් ආස්වාදය පිණි සඇසුරු රීම ස්භාව හැමිහිතකම් බවතින මස බාල ආස්වාදය ඇසුරු කරන්න කැමති. එක බොහොම හම්ම නාමින් කරන දෙයක් අන්නකිැරීමට චන්ද රාගයෙන් ඉති ගන්නේ තයි ධර්මය අහනකොට රාගගේ නැති වවෙෙන්. ද ඉතරක් ඉතු ඇයි ධර්මයහ්‍ය ආස්වාද ිස නවී අනබරි වෙනස දැන් ඔබ ගීීතයක් අහන් ගීතයහනකට ගීතයහනි තන්දරාග බණහනි ජන්දී මොකටම වෙනස ගීතය සවනය කිරීමෙන් බලාපොරොත්තුනනි අස්වාදය බණඇසීම බලාපොරත්තුනි අවබෝධයක් දෙකම සවන මාධ්‍ය එන අන්න ගීතයහනකොට සන්දරාගම මුල්ලුනාා බණහනකට ජන්දය මුල්ලුවු ඒ න්දරාගෙන් මොකතිර වැැහිෙන දැන් ගීතයහඩත් කැමැත්ත් තිබුණ බණහන්ඩත් කැමැත්තත් තිබ එ කැමැත්ත තම ජන්දකය කැමැත්ත නොතිබනානම් බණහ්ඩත් බේ දුර බැහැරිදල හනම් බණහන්්ඩිඉන්නේ සර වැඩ පසිකින් තරවල්ල මේ කාල වෙලාින් කරගන්න ඇ බනහ එම් බණහඩත් කැමැත්ත තියෙන්ට ඒවගේමතම ගීතයහඩක් කැත් තින්න ගීතය හඩ කැමැත්ත විතරක් තිබිලා මදී ගීතය හඩ රාගයක් තියන්ද නැත්තන් ගීතය නික සදධයක් විතරක් වන්න මොකද ගීතය කියල ගැන මුහුදු තිරිසම් මාධ්‍ය එකොට ඒක තියෙන්නේ යම් කිසි ආකාරයක තිලනිසර රසේහම නැත බ්දරසය මුූතර කැන ීතය නිර්මාණය වෙන්නේ එකොට ඒක අර්ථරශය තම ප්‍රඥාවෙන් දැන ගැට වෙන්නේ එහෙම නං නමුත් බොහෝ දෙනා ගීතයක් රසවිදි නව කියල කියන්නේ එක තින අර්ථරශය දැනගෙන එ ඥානය උපදෝගන්නකට නෙවෙයි එක තියෙන තාල රටාවට සවන්දීල විනෝධයක් ලබන එනම් ගීතයක් කෙනෙ රසවිදින්නේ අනර චන්දයක් රාගයක්දිකම මිශ්‍ර වෙච්ච සභාවිකි එක සකෝ චන්දරාගෙය ඉගැන කැමැත්තත් තියෙනවා ආශවාදයක් බලාපොෘත්තුවෙන් අන චන්දරාග බණහදදී කැමැත්ත විතරයි දින්නේ ආස්වාදයක් බලාපපුෘත්තුවෙන්න්න නිසා චන්දය දිව රාගයන අන්නන්නේ බවද තරම් ගැන්ඩෝොන් එතුට තන්හා කියන මොකක්ටෙන තන්හා ගැන ඇලින ස්වභාවේ මේ ඇලින ස්වභායට තන්හා කිය ඇල්මක් ඇතිවුණ ස්වභාවේ ඉතිහෙනට චන්දරාගේයි තන්හා කියන්නේ එකයි වගේ පෙවුණට එකම නෙවෙේ පොඩිවර්සක් තියෙන් ඒ පදව අර්ථෝල දෙ පැහැදිලිව ඔබට වැටහෙන වැටහමැ පෙන්ල දුන්න හාම් එ තන්හාගැන මේ ඇලින ස්භාව මක් ට කරන ස මේ ආස්වාදය කිහි පවතින ඇල්ම චන්දරගේ කියන කැමැත්තිෙන් ආවාදය ඇසරුකිර ඇල්ම කියලා කියන්නේ ඒ ආශවා දෙය කිරි තියෙන මේ තන්හාාව කියලා ගැන ආස්වා දෙය කෙරගෙන ඇල්ම ඒ ආස්වාදය අල්ලගනන්ට කැමති ස්වභාව එක ඇල්ම එනම් සමුදය සමුදය නිරෝධටටේන සමුදය නිරෝධයන අවිචචා නිරුද්ධති මේ සමුදේ කියනවාන්න මේ හෙන මේ තහාාවට භාගතුන් හස සමුදය එදොඩම් සමුදය නිකාම නිරුද්ධයෙනවාම එකක් දැනකන්ටු සමුදේ නිරුද්ධ වදෙන මුලා විජාවත් නැසින් දෝ මේ හැම විදිහනම කියන්න එකමයි කියලා පැටිහෙන්ඩෝ නොවට මේ හැම විදිහනම භාගතුන් හස පෙන්වාදන්නේ මේ අමාධහර්ම විවිධ පරියාය අසමසම මහා ඥානින් පෙන්ල දුන්න එ අපි මේ දහමතු සමහර ධහම්කාරන්නවට පෙන්ලදන්නේ තේරුම්ගන්න පුළුවන් නිසා නිවේ අපට තේරුම් ගන්න පුුවන් නිසාහෝ බට තේරුම්ගන්න පුලන්නිසා නිවී සම්මා සම්බුදුපියන් වහසේ මොනතරං ගැමුරු තැනකිඳගෙන මොනතරම් හා ප්‍රඥාවකින් මොනතරං පරියායන්ගේෙන් මේ ධර්මය පෙන්වා දීලති නොදික ොබ තුළ ස්‍ර්ධා ඇතර අන්න්‍යෙවාව තේරුම් ගඩ එන සමුදේ නිරෝධයන අවි්‍යා නිරුද්ජ එනම් අනර තන්ධාව නිරුද්ධ වනාන න්න අවිද්‍යාවත් නිරුද්ධයෙනවා. විත රක් නෙවී ද මේ අවිජ්‍යාගෙන විතරක් පැහැදිල කරම අවි්‍යාගෙන විතරක් කියයනො කෙ දන්ඩපා ඔයදිට මේවාන් උප සංහතය ඔයිදිටම අවිද්‍යා සංකාර විඤ්ඥාන නාම රූප සලාතන වසෙන් සියල ධර්මපු ොනින් දකිින්ට මොක දකට ඩාගරනකාල න එකක් අරම් පැහැදිලිව පෙන්ල දුන්න හම ඉතුර ඩිගත් ඔබ දකිින්ටොටනම් මේ කියන අට්ටාකාරයටම අවි්‍යා විතරක් නෙවී සංකාරර් නම් වි්‍යාන නමරූප සයල නිරුද්ධවේ හොමත දන්නවා පරිිසාපාද කොතනින් නිරුද්ධ ව දෙපැත්රම නිරුද්ධවෙන එදාෑ පරිසාපාද ප්‍රධාන ලක්ෂෙන් හැබැයි කාටල් ලේසිෙන් සින්න පුළුවන් තැන අවිද්‍යාපත්. අර පරිිසාපාති ඕරන් තැන නිරුද්ධ කිරීම හැකයිවතියන්නේ ඊට සරජ නාකාරය ධර්මඥානය කඩිචනට විතර.ඉදිහම නැති කෙනෙට්ට පරිිසාපාති සියලු තැන්වලින් නිරදධ කරගන්න බැහැ කිව් අඩක තේරෙන් ෙ නෑ එ කාටත් ලේසිය මේ පරිසාමපාදය නිරුද්ධ කරන්න පුළන් ක්‍රමේදේ තම මෙම ආවිද්‍යාව නසන මේකාම ආස්වාදය සැපයිගෙන මුලාසාගත මාංචිකත්වය තුරු කරන එක එක දුර කරන්න එකම ක්‍රමණ තියන්නේ එතම හැමතිසම මෙම ආස්වාදය දන අනිචව්‍යයෙන් දුක් පස හනත්වස සු පසින් නොින් දකින් වාසය කිර එදා මූලක ක්‍රමේදී හැබැයි මේ පෙන් ආන්නේ කෘ්‍ය ඥානයටය අන අිය හිති පරි ත ැමරට හෙල්ලා ධර්ම දකින්න පුළුවන්ආකා එනම් අපි මේ කියන දහම්්‍යයාකරන්න එකෙන්කට අපිට ගෝතරන තරමට මේ පරිසාමපාතිය නිරුද් කර ගැනීම හැකාව නිරුද්ධ වීමේ සම්භාවිතා පවතින. එනම් පගතුන්න සමුදය නිරෝධයන අවි්‍යාන නිරුද්ජචී. ඊළඟට ජාති නිරෝධයන අවිද්‍යා නිරුද්ජති. ජාති නිරෝධයන අවිද්‍යා නිරුද්ජති ඇතරත් එහෙමි කක් පෙන්න්න නොම ම කන පෙන්නට. ජාති. ජාතිය කිවවා හම අපි දන්නවා බාපච්චා ජාති දැ ජාතිය කියයන නිසාන විද්‍යා පවතින් එන ජාති යම් තාක්කල් පවතිනවාද දැ මේ පෙන්වන්නේ මේ පඩිසාපාද ධර්ම සියල්ල නිරුද්ධ වෙන ආකාරට ඔයක දේරුම් ගඩෝ ඇැකොට ජාතියක් නැති තැනත් පඩිසාපාද ධර්ම සමුදවෙන්න හේතුවන්නේ ජාතිය නොමැති සැන එන හිතනා විද්‍යාාවන නොති තැන අසකති අස්थකයිද පනිපා එ ජාතිය නිරුද්ධචතැනත් අවිජාව ඇතුළ පසාම්පා ධර්ම ක්‍රපවෙෙන නෑ එවන් උපගති අවි්‍යාවවිසිට තුර ධර්මගෙනත් විදිෙනමුවින් දකිද යම් ජාතියක්කිවේ हमසේ හට ගැනීම අවිජය හටට ගැනීම अවිජාयති සංකාය හට ගැ සංකාර्य जाති ්ාය හට ගැනී ්ාන ාති හොමම ග අවසාන භවය හට ගැනීම බව ජාතිය ජාති හටගැනීම ජාතියේ ජාති ජාතිය හටගන්න එකයි ජාති ධර්මකි එකත් ඇැවිල්ලා යම්ගසි ආකාරක සමුතිය ධර්මය එහෙනම් ජාති අවසාච්ච තැන අවි්‍යාව නිරුදධ සංකාරත් නිරුත්ධ විඤ්ඥානන් නිරුද්ධ ඒ සධාථනික නිවණ මේ හැමතැන කම්බර නිරෝධයනගෙන අටථේ දී නිරෝධයකිවේ නිවන ඒකිවේ නිධානය නිරුද්ච ැනත් නිවල සමුද නිරුද්වෙච තැනත් නිව ජාතිය නිරුද්ච තැත් නිවන පිළඟට පබව නිරෝධයන අවි්‍යානය රුද්ජති පාබව ප්‍රභවය ඒ දම්මා යනසෙන් ඒ දම්මා බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන සාාවෝක ච්ච අසජී හාරහතාන් වහන්සේ සාරිපුතයන් වහසේ දේශනා ගැන් ඒ දම්මා හේතු පබවා හේතුවකින් ප්‍රභවයමි දර අන ප්‍රභේ ප්‍රභවය ගැන හටගන්නත් යමක් ප්‍රභවෙනගැන හටගන්න එනමන්න මේ ප්‍රභවය කියන හේතුව නිරු දුන හම මේ යමක් හටගන්න දර නිබ්බන්තිය පෙන්නන්නේ තඒ ප්‍රභවය කියන නි්බාතිය පිුව තන්න ්‍රභවයි දැම් ඔබම දක්කාන මේ හේතු පහත්තියනවා කියල අවිද්‍යා තන්හා කර්මහාර නිබ්බාතිය නාද වසි එෙනම් මෙන්න මේ හේතු එකින් එක වෙන වෙන අපි සාකච්චතාා කරන කොට මෙන්න මේ අටාකාරය අපිට පේටගන්නයටාආකාරයෙන් තව ක්‍රමය තැ ප්‍රභවය එකන යමක හටගැන්ම නතර කරගන්න පුළුවන්න එතතිය නිරෝධය එන අවිද්‍යාවවිදන් අ එකම අර්ථය වලඩකොර සියුම් මාර් සියුම් සියුම් තැන්ගල වෙනස්සන තැන් ජාතිකයන් ප්‍රභවගයන් ැ එකම ර්ථයක් නම පෙන්න්න ජාතිය කියර අදහස් කරන්නත් මපදී ප්‍රභවයගයන්න්නත් පහළ මහට ගැනීඒකනිසා අපි දකින්න දෝන මේ සියුම් සියුම් දහම්කාරණා තියනොමේ ඇතුලි සියලු සියුම් දහම්කාරන අපේ ප්‍රඥාවට කෝචර වෙන්න සම්මා සම්බුදු පානාව රන්සි රඥානෙන් දක්ක ධර්මය අපිට ඒකාරමටකින් හැකිියාවක්නෑ නිසාප පින්හතුන අපිට ගෝසරන මටවින් අපි දකිවු. එනම ප්‍රභවය කියල න්න මේ යමක් හටගන්න ස්වභාවේ මෙන්න මේ යමක් හටකගන්න ස්වභාව තුළයි මෙඳම පටිස පාදී පවති එනම් මේ සියලු ධර්ම ප්‍රභයවෙච්චයව හේතුවක් නිසා. එ මූල හේතුව විද්‍යාවයි. එන භාගතුන් අන්සිගේ වාද කුමන්ත තේ සංහිතු තතාගතුවාහ තේ සංචව ඩිරෝධහය වංාදී මහාස මෙන්න මේ ධර්ම ප්‍රභය වෙන හේතුව නසා දමන් එනම් ඒකවේ අවිද්‍යාව නසා දමන්න කියල දම එති අවිද්‍යා නසන්ද කිව් හම ඉතුරු ධර්ම ගැන අමුතුුවෙන් නාය ගැන් දෙයන්න ඒ ධමත් ඒ සමඟ නැසිලයන් මූල හේතුව නැව හම ඒ පසු තික වශයෙන් පහල වෙන හේතු පල ඉතුරුවවෙනි නෑ මෝල හේතුව නැත්හම ගැනි දහක මුදුම් මූල කැකවට පස්සේ අය ගහ ඉතුරුවවෙෙන නෑ අන්නේව ල හේතුව ප්‍රභසය නසා අන ප්‍රභය අවිච්චාව අවි්‍යාවයි තෘෂ්ණාවයි අඩුවරි වසයෙන් මූල දෙකක් බවට පත්වයෙනවා අරියට එක දහ ලොකු මුල් දෙකක් තියෙන වගේ එ මුල් දෙකෙන් තමයි ගහ පවති ඒ වගේ අවි්‍යාවයි ක්‍රෘෂ්ණාවයි කියන මුල් දෙකින් තමයි සංසාරකෙන් ගහ පවති බව කියෙන අත්්භව කියෙන ගහ පවති මුල් දෙකම කපල දාණ්ඩෝ මොක දෙක මුල කැවුවත් අනිත් මුලින් හරි යම් කාලයක් පවතින් ඉටතිය එහෙන ූල් දෙකම කපන්න ඕන මුල් දෙකසාපාති එක මුලක් ප්‍රධාන මුල අනිත් එක සෙසු මුල මුදු මුල ප්‍රධාන මුදුන් මුල තම අවිද්‍යා මුල තන්නා මුල කියන්නේ අත්තිරේක දෙවන මුල එහෙන අන ප්‍රගවේ නිරුද්ධරනවාගෙනන විෙනේ මුල නසන්න කිය මුල නසා දැම් ම හමත් ඒ අවිද්‍යායි සිතට පචි පට සමපාදයම දුරුවෙනවා හැම තැනකම කියන්නේ බලන්න මේ හැම තැනක ින මේ අටකාරන්න පෙන්න්න උබට වැදගත්ධයක් වෙටෙ අටට ආකාරයම පන්නන්නේ ප්ධ ප්‍ර්ධාන දහම්කාරණවා ඒ ප්‍රධාන ධාම්කාරණාව මොකක්ද කියලමේ අටම වෙග්‍රහ කරට පසම අපපට දැම්පෙන්න්න එකඔබ දන්නවා නමු අප හිතන්නේ හැමතිස් එනම් පබව නිරෝධයන අවි්‍යාන නිරුද්ජති මෙන මේ මුල නසර දැම්මහම පි සපය නිරුද්දය මෙසන අවිජ්‍යාතරක්වට තු ධමික බ ොනින් දකි. ළඟට ේතු නිරෝධ හේන අවිජ්‍යා නිර්ජති බලනිසින් හේතු ඉරදින පච්චය නිරෝධයන අවිජ්‍යා නිරුජති ති හේතු ප්‍රත්්ති කියලා කියන්න තා පහු පැලුහම අවිද්‍යාතන්හාාවලටම තම ඉතින් මේවා අරේක මන්තු මේක විග්‍රා කරන්නන සොවිසි පට්ානයක් ඇත්සක මෝන් අධිපති පච්ා ඉන්ද්‍රිය පච්චා යැ අධවසය විග්‍රහ කරන්න රෝත් එක නිසා දැන් ඒක විග්‍යා කරන්න කාලයක් නෙවෙයි මේ වෙලාව ම විශවාස කන සමට මේ කියෙන දහම්කාරණාවට සුළු දුරකට වැටහි. නමුත් මේ දමේ දහම් කාරණාවම් නැවත ගැමරින් අපිට දකින්න දවසක් ඉස්සරහටයනවා. ඒ තමයිඒසු විසි පට්ටානේ මේ ලෞකික පටිසම්පාද දාසයඒවගේ ලෝක උත්‍ර පටිසමපාද අට පිළිබඳ ඉතාම සරල් එකනේ. ගැමරු විග්‍රහයක් නම් අපට කරන්න පුළුවන්කමක් නෑ එතර ානයක් නෑ ඉතා මාසු මාත්‍ර වසිෙන් විග්‍රහ කරගන්න පුුවන් අන්න විග්්‍රහ ඇතුලෙදී මෙන්න මේ කියපුද හාංකාරණ නැවත මතුවෙලෙක්. ඉතින් හේතු නිරෝධයන අවිද්‍යා නිරුද්ජති පච්චය නිරෝධයන අවිද්‍යා නිරුද්ධති ඊළඟට ඉතිං එක හේතු ප්‍රත්්‍ය හේතු අවිද්‍යාවය ප්‍රත්තිය සංකාරය සංකාරය සිට ඉස්සර හට හැම තිසම දැන් මෙහෙමයිවෙන්න හේතු අවිද්‍යාවනව ප්‍රත්‍ය සංකාරවෙන් ඉස සංකාර හේතුවෙනවා විඤ්ඥාන ප්‍රත්්‍යවෙන් ඊළඟට විඤ්ඥාන හේතුවෙනවා නාමුරූප ප්‍රත්තිවයෙන මෙන්න මේ විදිහට හේතුවය ප්‍රත්‍යයයි මාරුවෙන් මාරුවට ගමන් කරනු අවිද්‍යාව හේතු කරගැන සංකාර හට ගන්න එතකට අවි්‍යාතමයි හේතුව සංකාර්තන ප්‍රත්තිය ඊළඟට සංකාර ප්‍රත්්‍යය කියල කිව්වේ ආහාරේ අවිද්‍යාාවකෙන් හේතුවෙන් තෑ මාරයට ආහාරයක් ලැබේ මොකදද ආහර දැන් මේ දෙකම හේතුව ප්‍රත්්‍යය දැ විදහකරම නැත තිරෑ ැ හේතුව තමයි දැන් මෙ ආකාර දෙකට විග්‍රාහරන මණකක් මේ වි්‍රා කරන්නේ එක ආකාරයකට අනුව හේතුව අවි්‍යාවයි ප්‍රත්තිය සංකාරයි හේතුවෙන් ජනිතවන්නව ආහාරය ප්‍රති සංකාරයි එහෙනම් මේ මරණය සහිත මේ ක්‍රියාවලියට මේ මාරයාට මරණය කෙරෙහි ඇද ඇදියනම සසර චක්්‍රයට මෙන්න සංකාර ආහාර වවා. ඉලානමොකද ව ඔත්තරන්නාව තිනි නෑ. ඉ සංකාර හේතුව වෙනවා සංකාර හේතුව කරගෙන සංකාර හේතුවෙන් තවත් ආහාරයක් පහල වේ අනතුකට කියෙනවා සංකාර පච්චා විඤ්ඥාන අන්නතකට සංකාර හේතුවයි විඤ්ඥාන ප්‍රත්්‍යයි. ඔකොසරන්න තිත්න ඉඩසමකද වන්න. තර නැවති විඤ්ඥාන හේතුූපවට පරිවට්ටනය වෙනවා විඤ්ඥාණී හේතුවෙන් නමුරූප නැවති ප්‍රත්්‍ය පහල වෙනවා එ නමුරූපත් ආහාරයක් වෙනවා මාරයට ඉළඟට එතලින්ඒක නවති ෙත් නෑ නමුරූප හේතුව වෙනවා නමුරු ප්‍රත්තියෙන් සලාජන පහල වෙනවා ප්‍රත්්‍යය වසි සලාජන ආහාරය වෙනවා මාරයගේ එක එතරින් නවතින් නිෙත් නෑ සලාජතන හේතුව වෙනවා සලාජ ප්‍රති ස් පර්ස කක්ස්තිය. එතකොට ඉස්පර්සය ආහාර වෙනෝ මාරයකි. එක එතරින් අතර වෙන්නිත්තෑ ඉස්පර්සය හේතු වෙනවා ඉස්පස ප්‍රත්තියෙන් වේදනාව පහළ වෙන සමුදවෙනු. එන ඉස්පර්සය හේතු වෙනවා වේදනාව ප්‍රත්තිවනවා වේදනාව ආහරයනෝ මාරයකි. එතනින් අතර වෙන්නිත් නෑද හේතුව වෙනවා වේදනා ප්‍රත්තියෙන් තන්නවා හටගන්නවා එනං වේදනාව හේතුවෙනවා තන්හා ප්‍රත්ති වෙන තන්හාව ආහාර වෙනවා මාරියගේ. තන්හාාව හේතුවා තන්හා ප්‍රත්තියෙන් උපාධන පහළ වෙනවා. උපාධන ප්‍රත්තිව වෙන. තන්නා හේතුවෙන් උපාදාන සකස්ය වෙනවා තන්හාාව හේතු වෙනවා උපාධන ප්‍රත්ති වෙන පදාාන මාරයෙනවා හර උපාධන ආහාරය වෙනෝ මාරියගේ. ඊලඟට උපාදාන හේතුවෙනවා උපාධන ප්‍රත්තියෙන් උපාධන හේතු කරගෙන භවය කියීන ප්‍රත්ති හටගන්නු. එනම් අන්න උපාධාන හේතුවෙනවා භවය ප්‍රත්තිවෙනවා භවය ආහාර වෙනවා මාරයකි. එනම් භවය හේතුවෙනවා භවය ප්‍රත්තියෙන් භව හේතු කරගෙන ජාතිය ප්‍රත්තිවෙන. එනම් භවය හේතුවෙනවා ජාතිය ප්‍රත්ව වෙනවා ජාති ආහාර වෙනවා මාරයගේ. එනම් ජාතිය ප්‍රත්වයෙන් මොකද වෙන්නේ ආපහෝ ජාතිය ප්‍රත්වයෙන් අනහටගන්න හොකද එක තමයි ස්සල්ලකේ ජාති නිරෝධයන අවිද්‍යා නිරුදජතී එනම් ජාතිය හේතුව වෙනවා ඉඩවසමකර වෙන්නේ ජාතිය හේතුවන්න ඇවත අවිද්‍යාව කියන ප්‍රර්්‍යය පහලවෙ ඒ අතර තුර අර අසපපුරු සැසුරේ යනාජිවසෙන් එස අල සකස්ේ එහෙනම් මෙන්න චක්‍රයපහෝ යනවා හැමතිස්සෙම මේ දුකස්කන්දය සමුෝදය කරන මේ චක්‍රය නිරු සකස්සේ නවා එනම් බලන්න ජාතිය ප්‍රතියෙන් ආපු අවිද්‍යාහටක ඉරස් මුකදන් අප අවිද්‍යාවයි සිටප අවිජ්‍යාපච්‍යා සංකාරා ක යි චක්‍රයන් මේක ඉවරයක් නැති නඒනම් අන්නර හේතුවයි ප්‍රත්‍යයි දෙකම නසන්ඩෝන් තැ ඔබ දැක්ක හේතුවයි ප්‍රත්‍යයයි කොහොම දෙක් මේක හේතුවයි මේක ප්‍රථ්‍යය කල විගම දක්වන්න බැහැ අවසාන ැලුවවාම දැන් අවි්‍යාවත අපි හේතුවයි ක කියලෙකවට අවිද්‍යාවත් ප්‍රතිය ොහොතක්කන හේතුව අසපපුරු සැසුර අ්‍යාව ප්‍රත්ති අන බල ෙස අසපුර සැසුරට හේතුව අයමකති කර බලන් ගියාම අපවෙනවා අසපපුරු සැසුරට හේතු ජාතියයි අසපපුරු ස ඇසුරට හේතුව ජාතියයි ජාතියට හේතුර අහෝ චක්‍රය බලාගෙන ගිහා මෙහම රවුමක් යන් එකයි පටිසම් පා චක්‍රේකය එනම් මේ ්‍රය ිඳින්න පුළුවන් තැන අසිරිමත් වූ සම්මා සම්බුදු පයාන් වහන් සැර වෙන කිසි මුත්තම දැක්කෙන වෙන කිසිම ප්‍රාඥ්‍යයට මේ පටිසාම්පාද චක්‍රය නිරුද්ද කළ හැකි ආකාරය පෙන්න්න මොකද මේ චක්ක්‍රය දැන් ප්‍රවමක් දීලා දැ ඔබට අපිහිත්මකෝ වලල්ලක්ද වාලල්ලක් දීලා කියනවා මේක මුල පෙන්න්නඩ ඔහ කොමද පෙන්න ඔබට ල්ක් දීලා කිවත්හෙම එක මුල පෙන්න්න කියලා ඔබන පුළුවන්ද මුල පෙන්න්න බ මොකදක චක්‍රයක් එක මුලක් අපිට ොයාගන්න බෑගක් මුලක් හොයා ගන්න බෑ චක්්‍රයක එනම් අධ්‍යාපි මේ ධර්මය අසිරිමත් වූ සම්මා සම්බුදු පාන් වසේ අමා ඥානය අසිරිමත් වූ මහා අමරනීය මහා ප්‍රඥාව හේතු කරගෙන අපි මේ ධර්මය අද දැනගත්තාට අද මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තාට සම්මා සම්බුධ ප්‍රාස ලෝකෙ පහල් නොවන්ඩ මේ අමා ධර්මය තේරුම් ගන්න අතියා මෙ බඳු ධර්මයක් ලෝකෙ පවති නෝද කිලවත් හිතාගන්න කරී නොවේ. ඒ තරම් විස්්පේ ජනකයි ඒ අසිරිමත් වූ මහා සස්උතුමාන් හාසට හැර වඩ කිසිමගෙනට හැකිවඋන්නෑ මේ චක්්‍රය මූල හොයාගන්න චක්වේ මූලය හොයාගන්න. චක්්‍රේ මුල් හොයාගන්න බෑ මොකද මේක හැමතිස්සෙම චක්‍රාකාරෝ ගමන් කරන්න හැමතිස්්‍යමු. කොහෙන්ද මේ චක්‍රය බිනිින්න ඕන කියල හිතාගණ්ඩව. එනම් බලන්ඩ දැන් අද අපි ඇත්ත දන්න නිසා අදිට ච පටි සම්පාදය පිළි මදය අගි අවබෝධයක් තියෙන නිසා පිට පේනවා මුල මෙතනයි මෙතනින් සිින්ඩ ඕන කියලා. හැබැයි සම්මා සම්බුදු පියාස නම් වූ මහා සස්තුමන් අහසෙල් ෝකට පහද වෙලා මේ පටිංච සමුපාදය කියෙන ධර්මය පෙන්න්න දූ නැත්. හතු පලන ආධර්මය පෙන්න්නාතු නැත් අපපේ තුන සදාධනික වසම සංසාර්දුකක් විතර වුරුමින් සදධය මේ විශ්වේ අනන්ත සතුන් ඉන්නවා සම්මා සබුදුපියාන් වහන්සේ ලම්මුණ ගැහි්ච නැති එගැන්නේ අනන්ත සංසාරයක්න එතකොට මේ වැඩියෝනි නෑ අපි මේ සියක්කෝටිය සක්වල ගැන හු අනන්ත සක්වල ගැන කතා කරන දෙයන්න මේ උතුම්ම ධර්මාත්දීපය ගැන කතා ච්චර ඕන ෙත්ත. ශුද්ධනගරි ගෙන කතා කරමු. මේ ශුද්ධනගරි පුළුවන්තන ලගු කරලවන් මේ ශුද්ධ නගරි ඉපදිලක්ීදිනෙ කින්වද ශ්‍රී සද්ධර්මයට කඩ නැති. ඔබම හිතන් දෙහෙන. මේ අමා ධර්මය පවතින ශ්‍රී සද්ධර්මය පවතින ධර්මත්ව හිපේ. අමා ධර්මය ඒ උතුම් වූ තතාගත බල ආරක්‍ෂා වෙලා ඒ තතාගත ඒ මහා බුද්ධ බල රග ඉන්නම ශද්නගරඉන්න මිනිස්සුත් අති බෝතර යදෙන පඩහ නැත්තා එ අනේ එහෙනම් මේ සක්වලේ මේ පෘතුවයේ මේ සක්වලේ මෙසයයක් කෝටිය සක්වලේ අනිෙක් සත්තු ගැන මනොව කතාර. එනම් මේ විශ්වය කියෙන් කීජන ඇයටද සම්මා සම්බුදු ප්‍යානාස මේ දේශනා කරපු ධර්මයහින් මේ විශ්ය කීෙන් කීජනාද මේ අතාධර්මය තේරුම් ගන්නඩ දක්ෂවෙ අනි තොක්කොම අදක්ෂය වෙලා මාරයගෙම ගැත්තුවේ මාරයටම මහල් එල සම්සාර යන්න. ඒයක නිසා අපි නුවනින් දකිින්ඩ ඕන මෙන්න මේ හේතුඵල ධර්මය අප්‍රමාධිය අවබූත කරගති යුතු බව අන්න සම්මා සම්බුදු පියාන්හස පෙන්වා දෙනොහෙන එකක් හේතුවක් වෙනවා ඊළඟ බොහොතේ ඒම ප්‍රත්ති බවට පත්වෙනවා. ඊළඟ මෝතේ ඒ ප්‍රති්‍යය නැවත හේතුව අ බවට පත්වයෙනවා ඊළඟ මොහොතේ ඒම ප්‍රති බවට පත්වෙන එහෙම චක්‍රය ගමන් කරන්න එනිසයිමකට චක්‍රයක් කියන්. ඒසා මුල ොයාගන්න පුළුවන්ගේ සම්මසම්පුදු ්‍රයාාන්වාසද විට එ මුල හොයාගත නිසාග එ මුලෙන්ම මේ සසර දුක සසර අත්භාවය පුදුරලදාාන පුළුවන්කම ැබුණේ බුද්ධස්්‍රාවක යන්ට එනං අන්න යනු සාරෙන් හේතුව සහ ප්‍රත්්ති තේරුම් ග්ඩෝ ඇැමතිස්සේම හේතුව කියලා නිශ්ිත වසෙන් යම පනුවන්න්න බැහැ මොකද එක මොහොතක හේතුව ඊළඟ මොහති ප්‍රත්තිය ඊඟ ො හේතුව ඊළඟ ොති ප්‍රත්තිය මේ විදියට හේතුව ප්‍රත්‍යබවටත් ප්‍රත්ති හේතුූ බවටත් පත්වෙන. ඉතින් මෙන්න මේ විදියට චක්ත්‍රය ගමන් කරන නිසා අපි දක්ෂවෙන්න ඕන මේ සියලු දැන් අපිට පටිසාපාද පිළිබඳ තියන විචක්ෂණ අවබෝධයෙන් අපි පුළුවන් පටිසාපද ඔවු තැකි සිදින් හැබ හැම කෙන ටමේ ානේ පාලවින් ඇච නිසා මහාකාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්‍යයාටම යාාන සියල්ල සතුන්ට මේ චක්‍රය සිින්දින්න පුළුව අංක්‍රමයයි වැඩි වසය ධාරණය කරමින් දේශනා කරන්න නමුත් අර උග්ගටිත්‍ය ප්‍රාතිදිහිට හර ඉන්න පුළුවන් නිසා ඒ අයටත් පහසේ මාර්ග වඩවා ගන්න ඉට වඩාගැඹුරු විදිකට ගේෙල්ලා අිධර්මය පැත්තෙන් භාගදුන් වහන්සේ මේ ධර්මය පෙන්න්නද නමුත් ඔබ කිසි කෙනෙක් කලබල ඉන්න එපා අනේර කියපු සහත් දාම්කාරණා පට තේරුම් නෑනී ගිලබ කලවල ඉන්නපා මොකද මේ ධර්මී සියල් දාම්කාරණ පටාව ගෝිලින හම්ා කරන්න අවබෝධන්නේ නෑ එහම අවබෝධදුන නැකිලබට ප්‍රශ්නකුත් නෑ ඔබට මෙන්න මෙච්චරක් ඇති වුුණාන අවබෝධයක් අනේ අපගේ මහාසස්උතුමන් වහන්සේ බිබඳ ආකාර ධර්මයන් දේශනා කලතින් පුතු ම සාහගතන්ස දේශනා කරපු ධර්මය කකිලවත් ඇටුනාන එපමනකුත් ප්‍රමාණුවත් ඔබේ ඒ ශ්‍රද්ධයින්දී බලවත්තේ එන අනු පවදුන ආකාරදැන් හයක් ගැන පි සඳහන් කළා වනදාකාරහ නිධ නිරෝධයන අවිද්‍යානි රුද්ජති සමුදේ නිරෝධයන අවිජ්‍යාන රුජ්ජති ජාති රෝධය වි්‍යාන රජ්ජති බව නිරෝධයන වි්‍යාන රජ්ජති හේතු නිරෝධයන අවි්‍යාන රුජ්ජති, පච්චේ නිරෝධය නවි්‍යාන රුද්ජති ඉළඟට ඥානුඋපාදයනවිජ්‍යානි රුද්ජති අන්න අන තා විශ්‍යය ක්‍රමය අපේන භාකුත්තු නාන්සේ මේ අවි්‍යාන නිරෝධ වයෙනවා කොහමඳ ඥානි උපදිනකට ඥානය උපදිනකට ඉිස්සල පොඩ්ඩ කර සමය න ඉස්සල්ල දහම් කාර දෙගැන තව පොඩි විස්තරයක් කියන් රෝට දැන් අපි එදිනෙදා ජීවිතයදී අපිට පුළුවන් මෙනමී හේතු ප්‍රට්ටි අඳුරගන ඒව නසන් එක තමයි නිරෝධයහන කියලකි ඒදේ කරන්න නැත්තම් අපිට ව නිරෝධයත්දකින් හම්බෙනෑ එකන් දැන්වුන්න ආස්වාදයේ සහැපයි කියලවන්න අපේ චිත්ත සන්තානය නැගෙන අදහසක්ම අවිද්්‍යා එහෙම අදහසක් ඇතිවෙන කොටම ඊට ප්‍රතිරුද්ධ විතර්කයකින් ඒ අදහස නසා දමක්. අස් වලේ දුකයි කියලාආදනෝ දකි. එයට රාගදේ හෝ චේතනපදින. මෙ මේ සංක.ඒ රාගදේශ හෝ චේතන උපදිනකොටත් විදර්සන අඥානින් රාගදේශම හප නසා දමන්නඩුව. දැ තමන්ට මේ ධර්ම විද්‍යමාන ව මට්ටමක් ය. කෙනෙක්ට සංකාරන්දුර ගන්න පුළුව. කෙනෙක්ට විින් ්‍යානතුරගන්න පුළුව. ේට නනාමරූපසරගන්න පුළුව යනදි වසෙන් බැලවාම එකිනෙකාගේ ඥානයනුව එකිනිි ධර්ම අදදුරගන්න පුළ මරන් ක් මොඳරගන්න පු. ඒ නිසා තම තමන්ට වැටහෙන්ට ඕන තම තම නැන පමණින් තවයි මේ වැඩේ කරගන්න පුළුවන් එනිිිය තව කෙනෙක් මේ නිවන්මක වඩුන ආකාරය දිහා බල් හරි නැත්තන් එයා කිය කර දේල් දි බල්හරි උප විමතියට පත්වවෙලා අයෝ මට එහම නෑන මටහෙම් බැනිගහි සටන් වවසනය එ මවසනේ තම තම නැන පමණින් මේ ගම නයන් එච්චර ඉළඟට විඤ්ඥාන විඤ්ඥාන තුර ගත්තහම විඤ්ඥාණ සන්ඩෝ මුරෝපගේ අවස්ථාව අඳර ගන්න පුළුවන් ඒ පංචස්කධ ක්‍රයාවලිය ඒම නිරුද්ධ කරන්න ඔඕන් එම නිරුද් කරන්න ඉතින් ්‍යාන් සමපත්යාදී සමාපත්තිවට පැදිලා සමාදිලත් හැ නිරු සමපත්ති ක්කාම යන්දුවන පංචු ප්‍රස්කන්ය නිරුද්ධ කණන්න පංචස්කය නිරුද්ධ කරන්න ඉතින් ඒ වගේින් බුරු තැන්තිය. ඉතිං එවිදිියට ඔන්න විදිහයට මෙන්න මේ හේතු ප්‍රත්තිකෙන ධර්ම එකින් එක අඳුර ගන්න පුළුවන් අපට අපට පුළුවන් කම ලැබෙනවා හතුවයෙන් ප්‍රත්ථ්‍යයක් හටකන්න නොදී එය වන්සල දමා එක වන්සල දමා අර ධර්මය ලසන කතාවක් වෙනවා එක්තා දෙවියක්ගේ විමානකට මාලුවා කියන බීජයක් ඇැවිල්ලා වැටින් මාලවා කියලා කියන්නේ මේ වැලක් එක්තරා වැලක්තියන විශාල වැලක් මේ වැලේ ස්වභහාවේ තමයි මේ වැල හටගත්තහම යම් කිසි ගහක ඒ ගහ දිගේ ගිහිල්ලා වැල මුළු ගහම අතක්‍රමණයක කරලා ගහේ අතු කඩලදානෝක්කම වැල විශාල වැල බරවෙලා වැලාර අතු කරලදානව ගහ වෙලා ගන්නවා ගහේ සාරයයක්ත්තු රාගෙන අන්තිපට ගහ නසා දම එහෙම වැලක්තින මාලුවා කියලා මෙන්න මේ මාලුව වැලේ බීජයා සොළග ඇවිල් අර වරාදතියණි පාාවෙන මල්ති එහම වීජයක් සොළගේ ඇවිල්ලා එක්තරා දෙවියක්ගේ විමානිට පැටෙනු විමාණ්ට වැටනාට පස්සේ මේ දෙවිය හඩා වැලපෙන මටන්ග මහා හයම් විලාප ගම් අන්නනෝ ඊට පස්සේ අනිත් දෙවුරු ඇවිල්ලා කියනො පෙන්මත ඇයි ඔබ හටන්න ඔබට හටන්න දෙයක් නෑන් මේ කුඩා බීජයක් නයෝ ඔය මාළවා බීජයි ලොබේ විමාන්ට වැට්නගේ ලබේ විමන්්ට බරක් එකතුනේ නෑ බොහොම සෑල්ලු බීජයක් නය ති මේපුංචි මේ මාලුවා බීජයක්කයි ලොබේ විමාට වැටනටයි ඔප පිසෝ කරන්න බයි හැවින් පත හඩෙපා පින්වත හඩන් දෙපා වඩට ලොකුවනන්තුරක් නෑ ඔබට අන්තුරක් නෑ මේ සුළු බීජයක් විතරයි කියලාර ජෙවරුටික ඔහ සංසලයනු එතිවියු සංසලයන් යනකට මොකද වෙන්නේ මෙන්න මේ මාදවාබජය ඒ ගහේ රෝපණි වෙන රෝපණි වෙලා දැන්වන්න අරකිව්බගේ වැලක් බවට පත්වෙන වැලක් බවට පත්වෙලා මේ දැන් වැල මේ මුළු ගහපුරාම ගිහිල්ලලා ගහහි අතු වෙලාගෙන අවසානි අර අතු බරවෙලා මොකද වැලේ බරට අතු බරවෙලා අවසාන අතු කඩාගෙන වැටින පටන්ගහන්න අවසාන විදියට ගහිලා අවසානි මුළු ගහම පොලෝට පතිතව අර දෙවියගේ විමාණිගර එදා දෙවවා මහා හියෙන් වෙලා පගහමින් අඩර එතකොට අනිත් දෙවුරුව ඇවිල්ලා අහන ඇයි පින්ග තහන්නන්න ඇයි පින්ගට හඩන් එතකොට කියනවා එදා මම මේ මාලු මාලුවා බේජයේ ඇවිල්ල මේ ගහට පසිත වෙච්ච වෙලායමු මම දැක්කමේ විනාසේඒ විනාසේ දැකලෑ මං ඉතා හැඳුවේ නමු උඹල එදා විනාශේ දැක්කනෑඒඹල විනාශේ දැක් නැතිී සම්බල මා ුරුවට සැනසවා බොෝට තැනසීමටහු වෙලා මුලාවට පත් වන අවසාන් මටේ විනාසේ මුරුණුුණා කිය එකතුි ගැම්පුරු කෂ්ටාවත් වී දැම් බලන්ඩ දැම් මොනෝහරි අපේ ජීවිතේ දැම්ම අපි විවාහරික පැත්තිෙන් ධර්මයකම්කු නයාායත්මක පැත්තමයන් කොටක් දුස්කරයවගේ දැන්පුල න අවබෝධ කරගෙන දැන් අපේ ජීවිතය මේ ආස්වාදය සැපයි මේ කාමයේ සැපයි යන දිවස්සින් අදහස්තිෙන් ඊට පසේ අපි මේ වගේ මේ අදහස් නිසා ජීවිතයේ දුකට පත්තෙන්. කාමය ආසාදි හේතුවෙන් දුකට පත්වෙන්. එදාටේ ඥාට මිත්‍රාදින් ඇවිල් ලොකද කරන්න අනි එහෙම එෙන්ට පා වද්ධහරනයකම් කර කෙනෙක් කියන විවාහවෙන්න බෑකිය. විවාහය දුකයි මට විවාහවෙන්න බෑ අන ටම විවාහයක් ක ෝන්නන්නෑ කියලා කියන. ඊටසින අම්මයි තාර්තාගෙන බලන්ඩකම අපේ දුවම කසාර බනිින්න ෑැ කියෙන හරි වැඩියේ මකක් දන්න මෙ අටම වෙලාීන්. ඔන මේ කවරහයාගේ ඔලොට මුවක් කල් විසිපේජද්දාර ජැනදි වසිෙන් කියනු තැම්බාන හලාද පොහොමද කියලා දන්නේ ඉතින්ඊට බස්ස වැඩ හිටියෝම්ගද කරන අම්මයි තාත්තයි දිගකටම දෝතියාගෙන ඉතින්ය දහෙමනේ අපි ගැනත් හිතපල්ලා ඉතින් අපි තුයිසට ගහමටත් සලකන්න කන කඩ පැයි ඒතරන්නේ වීතින් ඔය බල හිතන් තරන් මේ පුරජීවිදය දුකනෑ පයි මේ යන දසින් අම තාත පුුවන්තරන් දරුවගේ දුවගේ ඔදුවට දානු විසිප පීජිති මයි තාර්ථතම දානයත්තර බැල්වා ඉතින් කොහොමරි කාමේ ආස්වාදය ආ මේ ආනිසංසම කියන බයවෙන්නපා පවාටතියෙන බයගැ තිකැස්මත්තයන් ඒ මහරි ගැතුව හම වැඩිහිට යුතුන යානෝන්ත වැිටන කොඩක් පවල එය ඇවිල්ලා කියන මේ අප මනෝ ද්දරයටට පෙන්වුදුනා එන මුක්කන් විපටි මානංසික ආත යත්ති මනො යිදරයටට පෙන්හ මනෝදවර ඇත්තින් හොඳටම ඒ මනස ගැන හොඳරම තේරුම් ගත කෙනෙක් හිසයක් කියන තුේ බයවෙන්න එපා ව අ කාාව කැතිලතිී සාමානය ඇතියනෙන හ ලාං කොට ය ග මේටवाගේ මාන්සිික තති තියෙන බක බ කරන නව කාමී පලගොට හමකන් න එක මාන්සික රरोගයක් මාසිික තතියක් मොක්කवाමොක්හ මොහකට හ බවෙලා තියුණ ැන වස හरीकालि උපදේ කොල්ලා කරල්ලා කරල්ලා කොල්ලා අමයිතාත්තයි ඥාතිමිතාදී ඔක්කොම එකතු වෙලා අරි විවාහෙන්න්න බෑ මට කාමේ පාගෙල හන්න ගෑල්ලමයෝ බලහත්කාරින් පැවිි කරන ම මිය ඇත කකතාවක් කියය මේ සමාන පැවිිරන කසාද බන්ධවන ම ඇත්ත කතාවක්ය සත්‍ය කතාවක් ඇත්තද වෙච දෙයක් එලා මේ හඩා වැලපෙන මට විවාහෙන් බෑ මට කාමය පිලිකූතිය අන්තිවඩගොහොමාරි අම්මයිතාත්තයි ඥාතිවාර්ගය ඔක්කොම එකතු වෙලා ඇතිමත් මනව ද්‍යාක්ෂය ගවටත් ිහෙල්ල කොමරි අ කවන්සිලිං වලින් උපදේශනින් කොහමරි අයකි තත් හිත නැව්වා පහෝකාමය පැත්තට ගවා හැපැත්ත ස කසාට බැඳ දරුමල්කහටගත් ඊට පසේ තමයි ඉතින් ඒ දක්වාම ඉින්ද දිීම ඉතිලින් හැ පැත්තට අප්‍රමාණ ගින්දරක් ඊට සමියත්ක ගැටෙනවා සැමියත් එක නසාගන්න හදනවා සැමියත් එෙක මර ගන්න හදනවා ජීවිතය මහත්තුක් කොඩක් ගි ගඩා පර පත් වුණ අ මාලුව වැලේ කතාව නවේදික අර දෙවයා අර අනතුර දැකලා ඒ මාළවා ජ වැටික්ෂ වෙලාව එක දැකල හඩා වැලපුුණ එහ ඥාතිර හිතෝතුන් ටික එකතුවෙලාර දෙවිවරුටි එක තුල කරන්ඩ ුවලමකක්ත ඒ මාළුව බජ ඉවත් කර ඒක නෙවේ කරේ ඒක එහෙම මතියති බාවෙන්න දෙයක් නෑවට කර්දරයක් නෑ බොරුවට අඩන්න කියලා. ඒ අසරණ දෙවී අව මුලාවට පත් කරලා ඔහුට මහා විනාසයක් අක් කළ දන්. ඒ සිද්ධියව නිවෙද බලන්න අරතුන්ති. අර ලාමය යානාගතයේ කාමිණි සෞදායනු දුක දැකල යන්කිසි ආකාරන ශංසාරක වස්සය පාර්මිතා පපුූලනී මනස්සසික පස උපති. නිකම් මේ ආකාසි සරුගැන් ගැන හිටපු මිනිස නිවරීමේ සම්බුදුධ වාාසනී මේ සම්බුද්ධ සම්බුද්ධ. හසි ය අන්න්නත සදුස බද්ධා ්‍රාවකයන්මසන් උපදන යානවාන්තවෙලඋපති ඉතින් ඒ දරුවත් එයෝගගේ සංසාර නෙක්කම්ම පාර්මිතාව පුරපු කෙනෙක් වනති බහලු නිසායට කාමි පිළිකුර ඒකාමෙන් වංවෙලා වාසය කරන්න කැමතුුණ අයවාහකව නොමුත්තර් දෙමපටික තුළම් කදර අර ඥාතතින්ටිගඇත තුළමකද කර අන මන ද්‍යාඥක තුළම කත කරේ ඇයව මහා දුක්කින්දර ක ඇදලා දන්න තැන් අම්මතාත්හරි අනඥාති වර්ගයහර අ මන විද්‍යාඥ හරයෙන දයක දුපන. එනිසා කාරණාව පැහැදිලිකරි එනිසා ඥානුවන්තය බුදුරජාණා සිටිස කනො මහන යංගිස ආකාරකින් දුක හටගන්නවා කියලා පේනවනම් එබඳු හේුතු ප්‍රත්තිය ආර්සාෝකයෝ අත් නොහැරම දුරු කළලාානොකේ එකැ ඉඩත් තියන් මන ආජීකට දැන් උතාහරණයක් ඔබ ගමනක් යන්න එලියටේනො ගෙදරී. එතකොට ඔබට පේනවා එතට කොහර පුටි කන්න කය පැත්තේරි වු දුමක්රාගෙනවා ඔබට පේනවා ඔඩි ගිනි දල්ලකුත් පේනවා දැ ඔබ නොතක හැරලා යන ත ඔබ නිවසින් බැහැරව යන්ඩ යන්න එතකොට ඔේ නිවස කොහෙන් හර වගේ ගිනිි දැල්ලක් හරි දුමක් හරි නැගනෝ කියලා දැක්කොත් ඔබ නොදැක්කාසේ ඇස් දෙක වවාහගෙන ඔන් දෙයක් වෙච්චතය කියලා යනවා යන්න නැහැ වහාම දුවලගහිෙල්ලා මොකත්තේ ගින්න මොකක්දේ දුම කියල පාරික්ෂා කරන මොකද නැවත එනකොට නැත්තන් ගින්නගේ සම්පූර්යෙන් දවලා එතන ගෙදරක් නැති වෙන්නත් පුල. ඒ බව දන්න නිසා පුංචි ගින්නකටවත් ඔබි ඉඩක් දෙන්නේන ඔය ලොකු ආයතනවල නිකං නිකම් මේ ගිරිකූරක් ගහන තනක් ගින්කූරක තිරමි පුංචි ගිනි දල්ක් වගේක් ඇත වුණ සමහර තැන්වලද ඒ එලාම් වැඩ කරලා මුළු මුළු සාලා මුළු ඒ ගොඩ නැකිල්ලම කලබලයක් ඇති කරන එින්න පුංචි කින්නක් මිට පොඩ්ඩක්්‍යයා වායරක ෂෝටුන් අනං ඇති ඒ තරම් ොකද පුංචි ගින්නකට ෙරටත් යන්න මොක දන්ව මේ ගින්න ව්‍යප්ටය ලවසානයේ මහා ගින්න අබාට පරිවර්තනය වුනොත් මේ ගෙදර විතරන්නේ මේ ගමත් දවන්න පුළන් මේ ගඉින්දට අන බුදුරජාණන්සේ දේශනා කරනවා අනඒවාගේ මේ ආරි ශ්‍රාවකයේ බුද්ධ ස්ශ්‍රාවකයෝ බුදුරජාණ වන්සේගේ සාාවකය ඥාන ඇති පණ්ඩිත ශ්‍රාවක්‍රියෝ මේ දුක උදාකරන පුංචි හේතුෝකොටත් ඉඩක්ති යන්න නැකේ. පුංචි ප්‍රත්තියකටත් ඉඩත්ව යන්නේ. එක ඇන්න මාරය නැමති මේ අක්ෂයටමසිත නැමති පුංචි ආහාරයක් අත් දෙෙන්ඩු හගන්නෑ හිතා මතා පුද්දශ්‍රාවක. වැරදීමෙන් මාර්ගය වැඩල පූර්ණ වෙනකම් ප්‍රමාදය නිසා. ්‍රමාර්ද දෝසය නිසා අතපසීම නිසා මාරය ආහාර ලබන්න පුළුවන් හැබැයි චේතනනාරණකෝර ඉන්නෑ ආ කාල වැඩියන් කොහෙන ථාවතාව සංසාර පාලයන්ක කහනම් කියලා. එහෙම හේතු ප්‍රත්ති සම්පාධනය කරන අරශ්‍රාවකය ඒ අනාධ ශ්‍රාවකයූ.තිකැන් පිං කරනෝ අදීව්‍යලෝකය අන්න බලාගෙන්. හේ අරි දෙවස සැප හරි මොුණවාහරි සැප සම්පර්ත්තිය අබ්බලාගෙන්. එහෙම ආනය අනාරරිශ්‍රාවකකි ඉන්න පුළුවන්. බුද්ධ ශ්‍රාවකය ප්‍රාත්ථනා කරන ලනිබන නිවන සාක්ෂාත් කරගෙන ඌනය කරගන්න බැරිවෙෙන්න්න පුළුවන් ඇැබ ප්‍රාථනා කරන නින විතර. අන්න එක තේරුම්කර ඒම නිවන ප්‍රාත්ථනා කරගෙන උඩපිම් බලබල ඉන්න එකත් නෙව මේ කියන් නිවන ප්‍රාත්ථනා කරගෙන එක වැන්නට චන්ද චිත්ත වරියීම සවාඩමින් පුළුවන් තරම් වැරදරු පුළුවන් තරම් වැරදරනවා ොකද ඒ වැර දරන්නාටතමයි වීර දරන්න අට තමයි කවධහරි දවසක ඒහි ප්‍රතිපලය නිෙලාගන්න පුළුවන්ගේ. නමුත් යම් යම් හේතු තියන්න පුළුවන් එ ජවිතම පිය පණීර්වාන්ට පත්තින්න බැරි තිහෙම කෙනෙක්ට ඒ උත්සාහය දරුව කියලා පාඩුවක්ෙන්නෑ මොකද උත්සා ධර්ම ධර්මට ප්‍රතිපල් ලබෙන්.ඒයි මේ ධර්ම දන ආස්්චර් කිසිම කනැ අනේ මට මේ ජීවිතය රහත් න්දවිදයක්ක් නෑ නේමට ඉචත්‍රරවායසක් නෑන අනමට ඒචරදයක් කොගන්න පුළුවන්කමක් නෑනගී කිය නිකං උඩ පිම් බල ල හිටිය කියලා මඟ වැඩෙන් නෑ එහෙම ඒවියේ වීද සිදගත්ත අඥඥාන භාවයක් ඔබතුළ තියෙනක වාහම පහ කරක වීරය වඩන් වීරය වඩනකොට යාහැකි උපරි මුදුරක්්‍යයි ගමන් ඒ කවදාවත් ආපසු වෙන ගමනක් නොන් නිසා නෛර්‍යයානික අපපච්චකාමී ඒ වඩපු දුර ආපසු අහිමි වෙන්නකට එකන මේ ජීවිතය උපරිම උත්සා ගණ්ඩුවන උත්තරීත රයක්ක් පලය දක්වාා ලඟාවේ සමහට බැරිවෙන්න පුළුව හැබැයි ඒ උත්සාහැපත යන්න නති බවපු දැනකරන්ඩු මොකද උත්සාගත්ත මටමට ට ප්‍රතිපල්ලබෙනවා ඒනම් ඊළඟත් භවජෝට උත්සාහරන්න ස්තතිද්වුවෙන්ය අන්නර නතර වෙච්ච තැනනිද. එසා යාහැකි උපර මුදරක් යන්්රෝඩ මේ ගමනි එහනම් අන්නේ බුද්ධ ශ්‍රාවක වෝ මෙ මාරයාගේ පැවැත්ම පිරිස හේතු සම්පාධනය කරන්නේ දැන දැන හේතුහදන්න එතු නිරෝධයන අවිද්‍යාන විරුද්ජතු දැන දැන හේතු හදන්නේ දන්නවානම් මේ හේතුර නිසා මෙහෙම කඩයවුතු කිරීම හේතු කරගෙන මෙහෙම සිතීම හේතු කරගෙන මෙහෙම වැඩකිරීම හේතු කරගෙන මෙහෙම කතාකිරීම හේතු කරගෙන මේ පටිසාවපා දෙක්‍රයාාර්මයකෙන අවිද්‍යාසියට සංකාර වැඩිනෝ යනාදි වසින් එහනම් ඒ හේතු ඒ බුද්ධ ශ්‍රාවකයෝ වහාමු දුරලනවාඒ හේතු පවතින් ලඩ දෙඉන්නඒ හේතු පවතින් දෙට දෙන්නේ නෑ එකදෑ බුද්ධස් සාාවකය කියලා කිවේ බුදුරජානාාසික සාාවෝකයෝ සාමාන්‍ය සාවගෙනවී බුද්ධිය ශ්‍රාවකය අවබෝධී ශ්‍රාවකය අවබෝධ රෝක අනවබෝධී කටුදු කරන්න දනහැ ඒන අන්නේ බුද්ධ ශ්‍රාවක හැම තිස මේන එහෙන මෙන්න මේ හේතු දුරලනු ඒවගේමතැ ප්‍රත්්‍ය දුර්ලනු පත්්‍ය කියලා කියන්නේ අ මංවනි හේතුව ප්‍ර්‍යවන ප්‍රති හේතුවෙන විදිර ගත්තාම් හේතු ප්‍ර්‍යයනාති වසය අපිට අවිද්‍යාවයි තන්න්නාව තමයි පෙන්න්න දිින්ට වෙන්නේ ඉතින් මේ අවි්‍යාාවසිට අකසෙන තිගැන තහාාවටත් ප්‍රත්්‍ය කියනවා අවිද්‍යාවය සිට ඇරමෙන සෑම පනිිසමපා ධර්මයන්ම ප්‍රත්තිකන වචනතව හඳුන්න නම් ප්‍රධාර වශයෙන්ගත්ත හම මූල දෙකක් වශයගත්ත හම මේ මාරය නමතිගේ සංසාර පැවැත්නේ ප්‍රධාන මූල දෙක බැලූහම එකක් අවි්‍යාව අනි්‍යක තන්හා එකක් ඇැවිල්ලා හේතුව අනිතගල ප්‍රත්ති ඇයි ප්‍රත්තිකයන් ැ නිකංවාඩවල හිටියක් උතුෝක නිකං වායියල හිටියා සංකාර හටගන් නික ඔේ ඔබ වාදල වාගේයන්නක පුටුවක් කොහෙරවාල්ල නිකං උඩ පම් බලාගෙන හිටිය සංකාර හටගන්න මේ අවිද්‍යා ප්‍රත්තින් ඒ සංකාර හටගන්න අවි්‍යා ප්‍රත්තයේ අවිද්‍යාපත්‍යයා සංකාරකය ඊට වසේ ඔබ ආස්වාදේ විදින්ඩ යනවාද අපි ද රූපවාහනිය දාගෙන බලාගරන්න එක දිහා නැතන් මොගක්හල කැසට එකත්දාගෙන සිංදුවක් ආගෙනීම ඔවිදියට දැ ආශවාදයේ බුක්තිවිදිින්ටය අන්න බුක්තිවිනිින්න්නේ ෑම නිසාඒ බුක්තිවිඳින එක ප්‍රත්්‍යවෙලා ඒ කරපු වැඩේ ආහාරයක් වල් සංකාර උපදිනවා නැත කර්ම උපදිනවා අන්නේ අවස්ථාතමයි තන්නා පච්ච උපානඋ පාදන පච්චා බෝකන අවස්ථාලි පින්න එතකොට හනම් අවිද්්‍යාාව නිසා සංකාර උපදිනවා නිකා හිටිය සන්නාව නිසා සංකාර උපදිනවා ඒ ආශ්වාදය බුක්තිදන්ඩය එනම් කාරණ දෙකක්ට අවිද්‍යාව හේතු කරගනත් කර්ම සමුදේ වෙනවා ආශ්වාදය විඳන්න ගිහාාමත් කර්ම සමුති වේ. එනම් අන්නර අවිද්‍යාව හේතු කරගෙන එකඇන කිසිම කර්තාවක නොේ දුනත් නිරන්තනය මේ අවි්‍යා ප්‍රත්වය සංකාර උපදවන් නිසා සංකාර උපදුන හේතුවාසිෙන් අවිද්‍යාව සලකන එනම් එ හේතු එකපාටම නසන්න බෑ එ නසන්න පුලංකෝක දන්න ප්‍රාත්ති එකන්නේ යමෙක්ට චතුරාර්සත ධර්මය අසා අවබෝධ කර ගත්තට පස්ස ඉස්සලම නසන්න පුළුවන් වෙන්නේ අන්නට තණහාවයි අවිද්‍යාව නිවේ. අවිද්‍යාව හිමින්හිමින් දුරුවෙන බව හැබෑව හැ ස්සල දරුවෙන්ට ගන්න තන්නහාාවයි එකගෙන ප්‍රත්්‍යයි ෂයවෙන් ප්‍රත්ති්‍යක් ෂේවෙන ප්‍රත්තියක් ෂේවෙන ප්‍රත්‍යක්ෂය වෙන අන ප්‍රත්්‍යක්ෂ වඩගන් අන්කටදෑ ප්‍රත්්‍යයවේක්ෂ ඥාන කියකිරීම පහලව ප්‍යය වේක්ෂා කියයන විමසනෝ ඥාන ප්‍රත්තිය එක මාරයට ආහාර සපේන ක්‍රියාවලිය විමසා වැැලීමේ ඥාන පත්්‍යක්ෂ ඥාන ඉති එහෙම නම් අවි්‍යාව හේතුවෙනවා තන්හා ප්‍රත්්‍යවන්. එනම් මෙන්න මේ අවි්‍යාව තන්හාාව දෙකම නිරුද්ධයනකට අවිද්‍යා නිරෝධදේන මේ ඒතු නිෝදයන අවිද්‍යානිරුද්ජති පච්චය නිරෝධයන අවිද්‍යානිරුද්ජති උනමතරව වසින් ඒ දක්කාරන්න පෝට අතවි ක්‍රහ කරන්න හමනාවුණා. එතකට ඊලකට ඒ නගන්න හත්තනක ඥාන උපාදයන අවිජ්‍යානිරුජ්ජති ඥාන උප්පාදය දැම්ේ බණහාග ඉන්නකට මොකද වෙන්නේ. ඥාන උපදින්න පටන්කාට. ඥාන තියන ඔක්කොම හැත්ත ඇතු වුණා ඒ හැත්ත තුනින් එ ඇබුදා හයක් තියනව සම්මා සම්බුදුපයන් වහසට විතරක් සීම විච්ච ඥාන හයක් ෂක්් අසාධාරණ ඥාන තා හැට හතක් තියෙනවා ශාවක කෝචර ඥාන් මෙන්න මේ ශාවක කෝචරණඥාන උපතින්ද පටන්ගන්න විවිධාකාරණ ඥාන තැ අප ස්සලේ රහකල හෙම ඥානයක උද ඇවඥානය එළඟට බංගානු පස්සන ඥානය බහතු පට්ටාන ඥාන ස සම්මස්සන ඥානය එ ධම්මත් ති ඥානය එට සෙව් පිළිසිබිය ඥාන ඕ මෝම ගත්තාහම හැටහතක් තියරෙනව ජාන ඉතින් එතකොට මෙන්න මේ ඥාන උපදින්න පටන්ගන්න හොදේ මෙ ජාන උපතිදින ඔබනහග රන්නකොට සංකාරූපේක්ෂය ඥානී විශේෂ ඥානයක් තවතින හොමම ඥානු විසාර ප්‍රමාණය මෙන්න මේ ඥාන එකෙ උපොති නොවදැ තමන් දන්නෑමකි නම් තමන් දැම් බණහනකොට තමන්ට පණ හැනකොට දැන්වන්න යම්කිසි ආකාරකම විස්තර වෙනවා බතු පට්ටා ඥාන ගැන මෙන්න මෙහෙම එකක් කයිතු පට්ටාන ඥාණ ගැන මෙහෙමක් බංගානු පස්සනා ඥානී ගැන මෙහෙම එකක් සම්වස්න ඥානීය ගැන මෙහම එකක් යනති වසෙන් මේ විග්‍රහ කරදයා ඔය කියන ඥාණී මාතුල තියෙන සංකාර පක්ෂාව යානී ගැන හෙමික් එයන දවස විග්‍රහ කරන්නකොට අන දැනගන්නවා ඔය කියන ලක්ෂණ මාතුල තිය ඔය කියන ඥාන මාතුල තිය කිය ජැනගන්න එනම් අන්නේ ඥාන උපදිනකොට දැ මකද වෙන්නේ අන්නර කාම ආසාති සැපයි කියෙන මුලා දුවිල ඒ මුලා විතරක්නය විජායතරක් නෙේ එවන උපසංගධතිය අවි්‍යාව සංකාරව ඥා නාමරුපය අන්දවසි ොකබ දු වෙේ චක්‍රයම නිරුද්ධය. හනම් චක්‍රය කොතනනි දලද නිරුද්ධවඉන්න කියල ට අපිට ආල් හොයහොඉන්ඩ උමනාවක් ඇතිෙන නැහැ කොයි විදියෙන් හරිරගේ දේසේ මොහේ දුරවෙලා යන බව පේනවානම් චක්‍රය කොතන දල නිරුද්ධනි අ වි්‍යාවිදල සංකාරවල ඉදරද වි්ඥාන වල ඉදරද කියලා අමුෙන් ආය හොයන්න පල දෙයක් නෑ. පොහ අන්න නිරුද්ධ වනවා ඒ සමුජය වය පස නිස්න් වය මාර් ප ලය පත් ස්ස නිරුද් ය. එ ඥානය උපදිනකොට මේ අවිද්‍යාව දුරවෙලයම් එනම් බණහන තරමට ඥානය උපදිනවා ඥානය උපෝදින තරමට අවිද්‍යාව දුරුවනවා ඥාන උපද්ධයන ඥාන උපපාදන අවි්‍යානිරුජ්ජති එනම් හත්තින ආකාරය අටවෙනියකර නිරෝධ උපට්ඨානයන අවිද්‍යානිිරුජ්ජති එමකදදෙක මෙ නිරෝදය පිහිටාගරන්න පුළුවන්කං හිවවේ දැම් බලන්න මේ බණහාගනඉන්නේ. මෙන නිරෝධය පිහිතාාගෙන ඉන්න අවස්ථාවක්කොතේ. දැන් දුස්කරයි තමයි එටික ලෙඩක් හොඳ කර ගන්න බෙහෙත් ගන්න කොට පෝලිමේ ගිහින් ඉන්ඩෝ දවසත් දෙක සමයට දස්ගාන පෝලිම ගිහිින්දෝ දොස්ස මාතය නෑකෝ තයි හැරල් ඇන්ඩෝ ආයි දවස අන්ඩෝ ඊට වස ගේල්ලා බෝලිේ සෑහන දහතුක් විදකර බංකවල නිගන කර ේෙත්ගන්නගගේ. කනය බෝන්්ඩත්න ත බොහෝ සාරර්ක දුක්කතා ඉඳගෙන ඉන්න බෙට්ටකන් එඒ ඉදලා ඊටස දොස්ත්‍ර මාත්‍ය හම්පුුණනාම ඉට පස කියනවා මෙහෙමයි කරන්ට කල්ලන්ඩෝඩ අ විකිරෙන අල්ලන්ඩෝඩ ඊටස මෙහෙම පරේෂ එකක් කරන්්ඩෝඩ ඇහ සුද කපන්ඩෝන් කකුලකුත් කපන්්ඩෝන් සරවාන්දෙම කෑල්ික් කපලා අංකරන්්ඩෝන් හොමත් කියල අර පරීක්ෂණය කරන්්ඩෝ මේ පරීක්ෂණය කරන්්ඩෝඩ ඉසින් මේ මහා කර්දර ගොඩක් මහ දුග්ගොඩක් සතුදතිින් ඒ දුගොට මුහුණ දෙනුවයි. ලෙඩිය හොඳකර ගැන දයනූමනාව නිසා. එන කොච්චර හරි ඒ රෝහලී ගිහිල්ල අර බාංකුවල පෝලිංවල ප්‍රස්්තියාතු අට ගානක් නෑයි. එටෝට කවදාවත් අනේ මඩට වෙච්චරල පෝලිපීන්ඩ බෑ මෙච්චරලා මේ පපරේන කර හ මච්ර බෙත් බොඩවෑ චර කාය ප්‍රතිකා ලබන්වවැ ොතරගෙන මසය හෙත් බොඩොට හෙත් ො අරර ලසන කතාවක් වෙනවා විනේපිටකේ ජීවක වෛ්‍යතුමා අත මොලේ හැත්කමක් කරපු රජගහන්ුවර සිටුවරයට ගන මාස තුනක් එක පැත්තකට වෙලා ඉන්ඩෝන ඇළ වෙලා. ඇතට මාස්තුනක් ඉන්ඩ ඔන්න නෑ සාතිය ඉන්දෝන නමුත් මාස තුනක් ඉඩ කියලා කියන්න මොලේ හැත්කම කකාරට පස්සේ ඉසි දරෝගය සුව කරගන්න ඩෝමනාව නිසා රජගහන්ුවර සිටුවරයා මාසුතුනක් එක ඇලේකට වල ඉන්න පොරොන්දු එවුට සතිය ඉන්න පුළුවන් සතියකති යන අනේ පැතදුර තුමනි අනි පෙත්්‍ර හැරමට ගමන්න මටන ැන් ඇටි ලාීම කැත්ක ල ඉතින් දැන්ඒවාගේ වෛදවරයෙක් නියම කරොත්තිහම පොරොන්දු වවා හා ඉන්ඩන් කියලා. ඒ ඒ රෝග සුවකරගන්නඩ ෝබනාව නිසා එනම් බලන්ඩ අපි මේ දැන් උත්සාහගන්නත් බොකටද මේ සංසාරධය ලොකුම රෝගය සුව කරග සකල ලෝක සත්‍යයාටම පවතින මේ ලොකුම රෝග තරමි කෙ ෝගේ මේ රාගේ දේශේ මහය හට ගැනීම ඒ රාගගේ දේශේ මෝය හටගන්න ඇැත්තන් කිසිකැටතු ගක් නෑ හැබැ එම් ඒ රාගේ දේශේමෝයි හටගන්න ඒ රෝගයේ සමනයක රාගේ දේශෙමු හටගැීම මේ රෝගගේ සමනය කර ගණඩ අපි මේ දරන උත්සහයිදී. අපි කොච්චර වීරකින් යුක්තවද කටයුත්තට හුණ දෙනිි කළ ලන්නඩෝ. නිරෝධය පිහිටාගෙන ඉඳීම තුළ නිරෝදයක් කලකවීමේ රාගදේශ මුහෝ නිරුද්දවීමේ මේ චිත්ත සවභාාවය තුළන් පිහිටාගෙන ඉන්න පුළුවන් කම තුල මේ අවි්‍යාාවසියටට පිසසාපාදින නිරුද්ධය නවා. දැන් මේ බනාාගෙන ඉන්නකොට සමහර ධහම්කාරණ ට වැටහ ොවෙන්නත් පුළුවන් සම්හර දහම්කාරණාවට නොවැටහෙෙනොවෙන්නත් පුළුවන් එතකොට සමහර ධම්කාරණා වැටහුුණත් නොවැටහුුණත් ඔබ මේ ධර්මයට කන්දීක නඉන්නවානම් ඔබ තුළ මෙන්න මේ නිරෝධය හටගන්න නිරෝධය පවතිනෝ මෙන්න මේ නිරෝධය තුළ දිගින්දිකට ඉන්න පුළුවන්න නිරෝධයෙන් උපට්ටාන නිරෝදය තුළ පිහිටාගෙන ඉන්න පුළුවන්නම් අන්න මොකද වෙන්නේ නිරෝධ උපට්ඨානයන අවිංජානනිරුද්ජති දැම් බලන්න මේ මේ ක්‍රම මේ ක්‍රමයක් බැන් නිරෝධය තුළ දැන් ඔබට ඔබ බලහත්කාරෙන් ගැන ඔබ යම්ගකිසි ආයාසයක් දැරුවෝ ත්‍රාගේ දේශේ මුොහේ දුරු කරගන්න. ඔබ විසින් යකිිසේ අපි තුමක අනියෝම වැරදරනවා කියලා එ ඔබට විශාල වෑමක් දරණඩේ නො රාගීන් දේශයෙන් මෝහෙන් තොරෝ සිත පවත්තාගෙන යන් ඔබටි විශාල වැෑයමක් දරඩ එනම් බලඩ ඔබ කෙරෙහි යම් කිසි ආකාරකී යම් කල්්‍යාන මිත්‍රේ ඔබේ නිරෝධී සාක්ෂත් කලා දෙන්න ඔබ නිරෝධය පිහිටුවන්ට බණදේශනා කරද්ද ඔබ පුළුවන් වෙලාය නොද බලන් නිරෝධය පිහිතාගේ දෙ කියන්නේ දොස්තරට උමනාව ලෙඩ්දුුන්ට උමනාවක් නෑ ලෙඩ් හොඳද කරග මම දොස්තරගෙන කියලගෙනවා අනී දොස්තර බුදුරජාණහස මහා වෛන්දරාණන් වහන්සේ විස්ව අසමසක් ඒ මහා වෛන්දරාණන් වහන්සේ අවශ්‍යයි ඉක්මනින් මේ රෝගිංව සුවපත් කරන්න නොමුත් රෝගන්ට උමනාවක් නෑ සූපත්වේ රෝගින් ඉක්වන්ට සුවපත් වයෙනවා එ නිරෝධය හිට පිහිටවාගෙනට දක්ෂ වෙනවා දුස් කරයි තමයි මක ලෙඩක් හොඳ කර ගන්ඩ ඒ නියම කරන ප්‍රතිකාරක්‍රම මිහිරිද සුන්දර දවස්ගනං මාස ගනං රෝහලේ දුක්කිදගෙන ඉඩවිෙනෝ අප්‍රමාණ දුකක් විඳගෙන අරමඋත්‍රා පැකට අර අස පැකට ටන් අති එල්ලගෙන හිම හැවිකිනවා දැකල ඇතිව ඔයයි රොහල් අනන්තා ප්‍රමාණ දුක්වින ඉඩ රෝගසෝ කරග කායිකලඩ රෝගසුවෝ කර මාන්සින ලඩු රෝගසුව කරගන්න මේක මේ චෛතසික රෝගසුවරගන්න මේ කෙක්ස් රෝදස්සුව කරගන්න තමයි අපට වීරය ඇැත්ත. එනම් මේ නිරෝධය දිගින් දෙකට පිහිටාගෙන ඉන්න පුළුවන්කම තියෙනවාන අන්න එක්ම නිම්ම රාගගේ දේශේ මූහය දුරු වෙලා වි්්‍යාදුරු වෙලා රාගේ දේශේ මූහය දුරු වෙලා මේ නිවන් මග වැඩියෙන්. දැඟඔබ මේ බණ හගෙන ඉන්නවා කියන්නේ මෙන්න මේ අවසානි වික්‍රහ කරන මෙන්න මේ නිරෝධ උපට්ටානීන අවි්‍යා නිරුජතිීව ක්‍රමේයි. ඔබට මහෝපකාරයක් ලැබිල තිනු. දැංවර අපි ඇවිදගන්න බැරුව නැගිටගන්න බැරුව දෙපා ශක්තිමන් නැතිකාලෙ අපිට අම්ම තාත් අත දෙනවා නැගිටින්. එය වගේ වැඩිහිටිය අත දෙනවා අපිට නැගිටින්. පාරි වැඩලින්න මිනිහෙක්කන්නවා ඒවනු සැට තාමාමනුසේ කරුණාය අත දෙනවා නැගිටින් ඒගේ දැම් සංසාධකෙන් නිදහසෙන් වැරවයම් කරන මේ බුද්ධ ශ්‍රාවකයන් විසිහ නැත්තම් මේ මේ ධර්මය අහනම පින්වතුන් ගිසිහි බුදුරජාණන්ක ශ්‍රෝකය අර් දෙනවා නැගිටන්ඒ කෙලෙස් පලින් නැගිටන්ට එ ඔබ දක්ෂවෙන්න ඕන අතාල්ලගය නැගිටන් එනම් ඔබට තනයෙන් සාක්ෂාත් කරගන්න බැරි විරෝධය ඔබට තනි උත්සාහයකින් පවත්තාගෙන යන්න බැරි විරෝධය පවත්තාගෙනයන්ඩ දුරජාසගේ බුද්ධශ්‍රාක උපකාර කරනවා එ නිරෝධය පවත්තාගෙන යන්ඩ උතුම් වූ ධර්මදේශනා තුළින්.ඒ ධර්මදේශනාවට මනාකොට කන්දීම තුලින් ඔට පුළුවන් කමලබෙනවා නිරෝධය පිහිටාගෙනන්ඩ. දැම් බලන්න සිහි බුද්ධීෙන් යුක්තු උමනනා යුක්තු වීරයුක්තව ආරම්බෙසිට වෙනකම් බනහුවනම් දැ පැෑකී අද්ද. මේ පෑගාන තුළ එහෙනං ඔබ නිරෝධය තුළ ඇ පිහිතාගෙන හිටි. එහනං න්න කුසලේ කිව්ව එකට එ නිරෝධය පිහිටාගිනීඉන්න පුළුවන් හැකාවට කුසලේකිය අන්නේ කුසලය කුසල සුක සම්පදා ඒ කුසලේ වැඩුල හමයි සචිත්ත පරිෝධ පනන් සිත පිරිසතුවෙන් එදාට අහිත දමනීවින් ඒතම් බුද්ධාන ශාසන. ඒටික නොවෙනවානම් ඉතුෘටික බලාපොරොත්වෙන්න්න එපා වපුරන් එත්තන් අස්සන්න බලාපොරොත්තුවෙන් දෙපා පහනත් දල්ලන්න නැතුව ආලෝකය බලලාපපුරොත්තුවෙන් දෙප අන්දකාරය විතරා එතන තියන්නේි ඒනම් නිරෝධය පිහිතාගෙන නැතුව නිරෝදය බලාපොත්තුවෙන් දෙපා නිරෝදය පිහිතාගෙන ඉන්න පුළුවන් හැකියාව එකන දැ පෑ ගානත් තිසරම ධර්මයට කන්දීග ඉන්න පුළුවන් හැකියාවම බලන්ඩ ඔබ තුළ රාගේ දේශයේ මෝහෙ නිරුන්ත කරඩ හේතුුණ එකහෙනම් ඔබට තේරුන් ඇතුනාටෙහි වටිනාකම් යම් දවසක මේ ධර්මය පිබඳ යම්කි ඒ විචාර බුද්ධ අව්ධිය ලාබපුදසකට වැටහහි මේ ධර්ම දේශනාකට පෑගානක් හරි කන්දීමෙන් ලබෙන ආනි ශන්සේ මිචරක් කියල ගන්න බැගිය. හොඳට මදගතියාගන තමහර මිනිස්සු විචාරබුද්ධයක් නැති මිනිස්සු අහුව පෑගානම් වනව දේශනා කරන්න කිය. පෑගාන දේශන කරනෙ බුදු බන තමා. හ හිස්මිනිසු කියන පෑගාන දේශනා කරන යන්නනෑමටක පැන්දේන කර පුරුවන්ගේෙර එගන බුදුජාන් හසකරට යිල් නය පාල හි බුදුරජාන් අහසට ධර්මයේ දේශනා කරට දවස්කනම් සතිකනන් ගතු වෙලා තියෙන මාසකරන ගත වෙලාතිය. ඒ ධර්මේද පැහන් දේශනා කරට නොකගේ පෑවාගින් දේශනා කර මොනත්තර හිස්මිනි. ඒ වගේම ධර්ම දේශනාය දිගපල්ලවලන සංසාධික පල්වල නැතිමනිස්ස. අනමතක්ගය භෙක්ව සංසාර පුද්ා කටන පානා අවිද්‍ය නිව වන සත්තාන සඳහාාවතන් සසරතන් ව දිීරත් ං ඔබික් දුක්ම් පච්න පපුත තිබාම් පච්න පෝත ්‍යාසනම් පච්චපුතන්ටසි වඩඩතා. එක් එක්ත අවස්ථාග බදුරජාන් අස ප වෙන පුද්ගලකන සූත්‍රය මහන. එක පුද්ගලයෙක් මේ එක පුද්ගලය පුද්ගල සූත්‍රය අරම් බලන්ද අනවතාග සගුත්ති පුද්ගල සූත්‍රය. එක පුද්ගලේ. මේක මහා කල්පයක් ඇතුළ එකගැන එක එකවරක් මේ මහපුොුව හටගෙන පැවතිල විනාශයෙන්ද යන කාලය ඇතුළ එක මහාපොළුවක්ක ඇතු එක පුුද්ගලි ඉපදිලලා මැරිච්චවාර ගන කොච්ච රදකිව්වොත් ඔහු ඉපදිලා මැරිච්චවාර්වල ඉවසදාපු මේ ඇතකටුට ග එකතු කරන්න මේ වේපොල්ල පරලතටත් වඩා මහා විශාල කන්දක් කියිය වේපුල්ල ගැන මහා විශාල කන්දක් දමදව පිහිටාතිය එසිගෙලි වේපුල්ල ආදී මහා විච්ච පූට මහාු ලංකාවෙන එච්චල්ලොකරු ඔබදන්නුව කොහොමට ඉන්දාවෙන් ලොකුම කුතිය ෙවරස දක්වා හිමල් පවතයක් එක් එඩකොට මහා පරවතයක් කිය කිය එහනගේ මහා පර්වතය හා සමාහනයි කියලා උහස උපමා කරනවා ඒ පරවතය රතල විසාාලයි කියලා එක පුඩ්ගලේ එක මහාකල්පයක් ඇතුලේ ඉපදිංච්ච මැදිී අවස්ථාවල මේ ඉවස දාපු යටකරු ි තරකුතු කරන්න එක මහාල්පය එකර මහපොල ඇතිවල පැවති ලිනාසේදයන කාල. එනම් පි වතුනය වගේ අනන්ත කාලිකිගලන සංසාරීෙන් සංසාර ජිගපරල දන්න ඇති මිනිස්සු ධර්ම දේශනා දිග පල්ලවනු. ඥාරවන්තේක් නං කල්පනා කරනවා භික්‍ෂුව පෑ හතක් දේශනා කළ ටක් දේශනා කරල නවත්තනකොට අනේ හාමුදුගේ තවදුරුටත් බන කියදට. අන්න එහෙමයි බුද්දස්්‍රාවකයෝ කටයුතු කරන ජානවන්ත මනුස්සේ. නමු සමහරක්්ඥාන මිනිස්සුන්ට. ිරුණාවෙන් වැඩිපුර ධර්මය දේශනා කරහම් පෑගාන ඒකට දෝසයක් කියනවා. පෑගාන වැඩි කෙටි කරන්නද එහෙම අන අදිවස. කවදදො හිස් මිනිසු සංසාරයෙන් නිදහස්නි කියලා ඒ හිස් මිනිස්සුන්ටම තේරුම් ගැන දවසක් කනක කාමිින්වට නැද පිසරණ. ඔය හිස්කම ඔය ද අඥානකම කවදාවත් සසරදුින් නිදහස්සන නෙවී සසර දුක දිද්ගස්ත ගණන්ඩමයි හේතුවයි. එනිසා නිරෝධ උපට්ටානයන අවිජ්‍යා නිරුද්ජති මේ නිරෝධීම පිහිටාගෙනීමට දක්ස් වෙන තරමට නිවන ලංවෙනවා එනම් මේ බණ අහ නොපි ඉන්නවා කියන මේ නිරෝධීම පිහිටාගෙන ඉන්නවා කියලෙ ඔබ බලන්න ොබගලුද කියලම මේ කාරණාව මේ දේශාව දැ මෙතන පැත්තෙන් ඇත්තම් ඔබට පුළුවන්ද පැෑ ගන්නක් පොහොවාලි තැන් ආරම්භේ සිට අවසානය දක්වා දැම් පෑගානක් ගෙහිල්ලක් මට පේනවා <sumpt� ි බනහන ිත්සක්කඉන්නවා ඉතාම හොතර බණහනඇත් වනොට ආරම්බෙසිට අවසානි දක්කාම තාවන් නොසැලී විදිරම ධර්මයට කන්ඩි කිරීමවා ඒ කායික වශයෙන් ඇතිවෙලා තියන පිඩ නිතිම තරම ඔක්කොම ොහොමර දු්ලගෙන ඇසිති මිහර කොවිදිහරි බණහතා ඒ අයක වශයෙන් තෙහිප්ටු කාටත්වයෙන එපාසේ ඇතිවෙන්න පුළුවන් ව තවත් විදදාාකාර සරී දවශ්‍යතා මොනුව ඇතුරටේ සසිහල දරාගෙන් බනහගෙනඉන්න ැන් ඔබම කල්පනා කර දේශනා මෙසේ පැත්තුනන්නේ නැත්නන් ඔබට පුළන් පැහතක් කටක් ොහොමවාලිට ඉඩ ඉඩදීතුම තුච්ච ඉදසි. අන්න එහනම්පේ නවද නිරෝධය පිහිටාව නින්න එක නිවන් මක වැඩීම බව ඒකයි කියන්නේ නිරන්තරීම බනහන්ද දීර්ග දේශනා කරන්නේ ආසාවට නෙවෙයි අපට විවේක අරගෙන සැනසිලා සැටපිලයින්න බැරිකමට නෙවෙේ මේ දර්ක දේශනා කරන්න උගුර ලේරහවුනත්. හිස පුරාණ තරම් වේදනාවක් කාවත් මොනතරං වේදනවත්ය සියල්ල දරාගෙන ඇයි දීර්ග දේශන පවත්තාන මෙින්දමේ ධර්මය මෙසේ දකින නිසා. විරෝධවපාට්ානයන අවිජ්‍යා නිරුද්ජති. ඒ නිරෝධය පිහිටාගන්න සරමට සසර්දෝක එක්මනින් අවසන්ගෙනවා. ඉක්මනින් මේ අවි්‍යායසියටට පරිසාම්පාල් චක්‍රය දුරවෙලාගේ හිෙල්ල හසරදකකාවසන්යෙන දුක්කස්කාන්දය කෙල්වරන ඒය දෙස ඒවම දසක කියවලස දුක් කාන්දසන රෝධෝති. එම් ඔන්නව එකකිව ආකාර අටට මේ අවිද්්‍යාවේ සිට පරිසම පාත් ජක්්‍රේම නිරුද්දවෙ ලගිහිඉල්ලා මේ ජාති ජාරාමාරණ සෝක පර්දය දුක්්පද දෙමන සුපය සහිත මේ ශසර දුක්කක්ස් කණ්ඩ අවසංගයෙන එනම් පින්වතුනිි අදගත් අපි උතුමූ සතර සති පට්ඨාන දේශනාව අතේ ධම්මානු පස්සනා කියන උතුූ දහම් අනුපස්සනාව යටතේ සච්ච පබ්බය කියන හා දහම්්‍යාකරණය ඇතතේ යංගසි දහම් කරුණුකාරණා කිහිපයක් තමයි දහම්‍යාකාරන්න ජිහිපයක් තමයි ඉදිරිපත් කරට යෙදුණ. මේගේ දහම්්‍යාකාර රැක් අ ඉදිරයටත් තිය විග්‍රා කරන්න බොහෝ දහම්කාරණා තියනවා. අද දවසයේදී මේ ගෙවුණු කාල පරසය තුළ විග්‍රහකරගාන්න පුළුවන් තරමයි ධර්මයක්තමයි මේ විග්‍රහා කරට යෙදනේ. තව ඉදිරියට දේශනා කරට තියෙන දහම්කාරණා මේ අනිච්චදු අනත්ත ලක්ෂණ සම්බන්ධී බහෝ දේශනා ප්‍රමාණයක් කතුළක් වෙනවා අපිට මෝලාරම්භියදී අපි මේ ධර්මදේශනාවේ ආරම්භයේදී නැත්තම් මේ සූම් දේශනා රම්භ කරද අපි අන්‍යචතු කන පිළිබඳ න रिලක්ෂණය පිළබඳ ිසි දේශනා ප පැත්තුවා නමුත් ඒවා මූලා ආරම්භක දේශනා ඒවා මොලීමම බණහනායට මේ ගැමුරටම විග්‍රහ කරපු දහකාරන හනුත්්‍යේම කියය ධර්මෙන් ඉක්පනින්ම ඇත්තම් එනිසාතර මූලා අරම්බේද අපි අනිච්චදුක් අනත්ත තාමත් සරල මට්ටමකින් විද්‍රහ කරට යෙදනේ දැන් අපි සූදානම් මේසාච්ච පබ්බේ අටති සච්ච පබ්බේ කියලකයන්න චතුරාර සත්‍ය ත්‍රිලක්ෂණය පටිසපාදයමයි අන්නේ සච්ච පබ්බේ යටති අනිච්චදුක් අනත් ත්‍රලක්ෂණ දේශනාව තවදුරටත් ගැමුරට රැගෙනයන්න දරටත් අපිට විග්‍රහනොවෙච දහම් කොට සැත්තන් යනි චදදු කනත්තු ිලක්ෂණ දේශනා ඇතුළින් ඒ ධහම්කාරණ අවරණී කරගන්න. ඉතිය නිසාම සච්ච පබ්බේ ඇති දේශනාවන දහම්කාරණ අතිශේ වැදගත් ධම්කාරණ මෙහැම දෙයක් මදරගන්න වැරියෙන්න්න පුළුවන් ධාරණී නොවන්න පුළුවන් එසේ නමුත්තට ඔබර ඉස්ස විග්‍රහ කලා ගැඩම තරම ප්‍රඥයන්තිි වැඩින් නැත්ත ්‍රද්ධහන්ද වැඩින් හරිමේ ධර්ම වරප කාර න නිුත් ම हो න්ද बොට ධाරම පकार करර. मुකද මේ थතාග ධर्මය අපි ටूමनादवाල් කියනවා නවේ බුදුරජණන් වහස දේශනා කරපු දහම් කොට්ටස තමයි මේ කින් පෙන්ना දී. එහ මනං අද දවසද සියලු දෙना මनाකට මේ ධර්මයට කන් में ටැතයි කියලා विශ්වාස කර සුස ර පඩුක ඇති වෙන්න පළුවන් ඒව දුुරලාගෙන ඊ ළඟවताයි මංක හवारी वීरी युक्තව මේ ධර්र्මයට කන් देෙනවා අප්‍රමාධිය මේ උතුම් ධරමයම අවබෝධ කරගෙන. මොහොතක් පාසා, හුස්මන් පාසා ඒ සදාාතනික නිවනටම ලංගෙනවා. නිරන්තරයෙන් මේ ආශ්වාදය මේ කාමී හේතු කරගෙනම මේ ජනිත වුණ වූ මේ ජරමන්න සෝකපදය දුක්කොමන සපයස් සහිත මේ සත්සර දුක්කස්කන්දය නුවනින් පිරිසිු දකිනවා. ඒ දුක්කස්කන්දය තුළෙන් ආශ්වාදය දුකම දකිනවා. ආශ්වාදය කාමය දුතක් වසයම දකිනවා. යනුසාරෙන් අවිද්‍යාව තන්හාාව දුකරගන්නවා. ඒ අනුසාරෙන් මෙලද උත්තරීතර මනුස ජීතෙන් අග්‍ර පල නිලාගෙන මේලද පරම දුල්ලප සම්බුද්ධ වාසනයෙන් අග්‍ර සපතු දාකරගෙන අප්‍රමාදීව ඒ සදාාතනික අජරාම රමා මහා නිවනිින්ම ඒ සදාාතනික පරනිර්වාණ අමා ශාන්තියෙන්ම සැනසෙනවා කියෙන අධිස්ටානින් හඩනගා සාතු කාරයක් පොත්තමු. වාදු